हमමताຈखवाले ச្រගछන්තුुດវता சধাමmනිরাஜස சুනතු சගේម Khด धම සවনেকা අய भදන්ता धम्म कालो अयं भदन्ता धम्म कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पन्थाने देसकस्स नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य पाठाने देशकासे नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य पाठाने देशकासे विචත්তে මติගම් ভি මනන්তেනയ මฑත පທන සම්মে සතස්ස விමලාමිতে බුডिया இසදหක් खම ச சබຈබරസය നලපතාරත්তে සताමජි थाຈපබසර තන්ලෝකනথන් සුගේතන් धම්මංචජිනස விත සංghanන් නිරගනන්ສທන්නමමිසිරසාදරට පිහාසික මහිංගන රජ මහා විහාරරිපති මාහිමිපාණන් වහන්සේ වරපහමක වැඩමකුට වදාල සදාවන්දනීය පූජනීය මහ සඟරුවනින් දෙපානමද අපට අවසර ලබේවා පින්වත් මෑනිවරුණ සද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත සිංවතුනිි. මේ පින්නතුන් අද දවසේදී මේ පූජා භූමියයට එකතු වෙලා ඉන්නේ විශේෂ තිංකමක් ජීවිතයට සිද්ධ කරගන්නට පට්ටාන ධරමවන්දනාව සමන්ත පට්ාන ධරමවන්දනාව අනන්තනය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන ධරමවන්දනාව හැම දෙනාම එකතුපාදා වෙලා ස්ජායනා කරන්නට යදුුණ සිහතුනේ අද අවස්ථාව විසේ සවස්ථාවක් පින්කමක් වගේම අපි හැමෝටම ආදර්ශයක් ගන්න දෙයක් මේක පිටිපස් සිෙතියෙනවා. ඒ ආදර්ශය තමයි දඩයම් තලාවක් බවට පත්වෙලා තිබිච්ච ගම්මානයක් දහම්තලාවක් බාට පත් කරා දහම් තලාවක් බාට පත් කරපු ගම්මානය එතරින් අතර කරන්නේ නැතුව මේ මුළු ලක්දරන පුරාවටම. ඒ භාග්‍යවත් වූ අරිහත්තු දසබලධාරී සරවච්ඥ රාජෝ්‍යමයාණන් වහන්සේ සකල ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් වදාල තෙවලා බුදු දහ අත්තරින් මුලින් අතුරුදහන් වීමට නියමිතවෙලා තියෙන. මේ පට්ඨන ධරමය මේ මුළු ලක් දෙරන පුරාවටම, ව්‍යාප්ත කිරීමේ අදහසින් දඩයම් තලාව දම් තලාවක් කල්ල ඒ දහම් තලාව පට්ඨාන ධරම සුරක්ෂා සභාවක් බවට පත් කරා පිහතිනි දඩයම් තලාවක ඉපදිච්ච ගම්වැසි මිනිසුටන්ට මේ වගේ වීරට ක්‍රියාවක් කරන්නට පුළුවන්නම් නාගරික පින්නතුන්ට සිතන්න දෙයක් තිෙනවා යම් තවකට දිච්ච පුංචි දරුව දෙන්නේ කටපාඩමෙන් පට්ඨාන සජ්‍යායනාව සිද්ධ කරානම් නාගරිග ඔබට සිතන්න දෙයක් තියෙනවා. මේක මුළු ලංකාවටම මුළු ලෝකෙටම දීපු ආදර්ශය. දඩයම් තලාවක ගම්වසි මිනිසුන්ට ඒ භාග්‍යවත්තුූ වරිහත්තුූ දසබලධාරී සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අවංකව මේ වගේ කැපවීමට පුළුවන්නම් නාගරික මිනිසුන්ට කුමක් නිිසා නොහැකි වන්නේද. කුමක් නිසා නොහැකි වන්නේද. එනිසා පංහතුනේ අපි හැමෝම ඒ බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා යනවිට මුලින් අතුරුදහන් වීමට නියමිත. මේ පට්ඨාන ධරම දේශනා වාරක්‍ෂා කර ගැනීමට අපි හැමෝම උනන්දු වෙන්නට ඕන අවස්ථාවක් එළඹිලා තියෙන්නේ. සිංහතුනේ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සම්මා සම්බුද්ධ රාජෝත්තමයනන් වහන්සේගේ සම්බුද්ධ ශාසනී ජීවය පවතින්නේ ධරමරත්නය කෙරෙහි. ධරම රත්නය ව්‍යාප්ත වෙන්න ව්‍යාප්ත වෙන්න තමයි බුද්ධ ශාසනය බැබලෙන්නේ. ඒ භාග්‍යවත්තුූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මස්වොර විහිදුවමින් දේශනා කරන්නට යෙදුනේ. තතාගත පවේදිතෝ බික්හවේ දම්ම විනයෝ විවටෝ විරෝචතිනෝ පටිච්චන්නෝ. මහනිනි සතාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ බුද්ධ ශාසනය වෘර්ත කරන්න වෘර්ත කරන්න තමයි බැබලෙන්නේ. වැසෙන්න වැසෙන්න මේක වැලලිලා යනවා. එනිසා වැලලිලා තියන බුද්දු ද වැලලිලා තියන ධරම දේශනාව ඉස්මත්තු කරගැනීමට තමයි. මේ හැම දෙනාම මේ ධඩිය හලමින් මාස්සගානක් මුළුල්ලෙ මහන්සිියුුණේ. එනිසා ඒ මහන්සියේ පැතිඵලාද දැක්කනේද. අපි දෙද දහනමේ පට්ඨානය ගැන දරම දේශනා කරනකොට බුරුම රටේ ළමයි ගැන කිව්වේ. හැබැයි යධින් පස් සේ කතාව නතර කරා දඩයම් තලාවෙ දුප්පත් අහිංසක මිනිසුන්. ඒ අය කුඩා දරුවන්ට පට්ඨානය කටපාඩම් කරවන්නැට තරම් උනන්දුනා. ඒ තරම් හැඟීමක් තිබුණා එනිසා පංහතුනි අද මට කියන්නට පුළුවන් මේ ලංකා දවීප්පය ඇතුළෙත් මේ ලක්දරෙන ඇතුළෙත් පට්ඨාන ධරමය සජ්ජායනා කරන පට්ඨාන ධරමය කටපාඩමින් කියන්න පුළුවන් පිංවන්ත දරුවන් බිහිවුණ සාදු කියන්න පිංහතුනිි ඒක පිංහතුනේ ධරමය ඉස්මත්තු කරගැනීමක් න දරමය සඳහන් වෙන්නේ සච්චේ පිහි චක්කවාල ගබ්දේ යාව බ්‍රහ්මලෝකා නිරන්තරංකත්වා සන්නිසින්නානං බුද්ධ පච්චේක බුද්ධ කීනාසවානං කදලි ගබ්ද සදිසානි චීවරානි දදේය යම්කිසි කෙනෙක් පුතුුවේ පටන් බ්‍රහ්ම ලෝකයේ දක්වා මේ මුළු සක්වල පුරාවටම බුදු පසේබුදු මහරහතන් වහන්සේලා පුරවලා. මේ සක්වල ගැබතුළ පිරිල වැඩසිටින. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා උදෙසා. බොහෝම වටිනා චීවර. ඒ හැම දෙනා වහන්සේ උදෙසාම යමෙක් පූජා කරනවා නම්. ඒ මහාචීවර පූජාවට වඩා තස්මින් සමාගමයේ අනුමෝදන චතුපදිකාය ගාථය කතා අනුමෝදනාව සෙට්ටා. ඒ පිරිසත්තර යම් කිසි කෙනෙක් සතරපද ගාථාවකින් ධරමානු ශාසනාවක් කරනවනම්. අර මහාචීවර දාානයට වඩා සතරපද ගාතාවෙන් සිද්ධ කරන් ලද ධරමදානය මහත් පලයි මහානිසන්සයි. හිදානන් තස්සා ගාථය සෝලසින් කලන් නාග්ගති. ඒ මහා චීවරධානය මේ දරමදානයට හා සසතන විට සොලොස් කලාවෙන් කලාවක්වත් වටින්නේනෑ. ඒවන් දම්මස්ස දේශනාපි වාචනම්පි සවනම්පි මහන්තන්. මෙන්න මේ විදියට මේ ධර්මය යමෙක් දේශනා කරවනවා නම් යමෙක් ධරමේ සජ්ජායනා කරවීම කරවනවනම් ය දරමයට ඇහුංකන් දෙෙනවනං. මේ ධර්ම දානමය කුසල අර මහා චීවර ධනමය කුසලය පරදවල මහත්ඵල මහා නිසංස ලබාදනවා. එවිතරක් නෙවෙේ පිංහතුනේ. තතාරූපාය ඒව පරිසාය පනීත පිඩපාතස්හ. පත් පූරෙත්වා දින්න දානතෝපී. ඒ මහා බුදු පසේබුදු මහරාතන් වහන්සේලාගේ පාත්තර අරගෙන ඒ පාත්තර මුව විට දක්වාම ප්‍රනීත පිණ්ඩපාතේ පුරවලා පූජා කරන මහා පිණ්ඩපාත දානටත් වඩා. අන්ත මසෝ චතුපදිකාය ගාථය, අනුමෝධනා වසේනාපි පවත්තිතන් ධම්මදාන මේව වරන්සෙට්හන්. යතත් පිරිසෙන් අනුමෝධනා ශීර්ෂයෙන් හෝ සතරපද ගාථාවකින් සිද්ධ කරන දරමදානයම උත්තර ීතර වෙනවා. එවිතරක් නෙවෙයි. තථරූපාය ඒව පරිසාය ඒ පිරිසටම. ඒ සක්වල පිරිල වැඩසිටින බුදු පසේබුදු මහරහතන් වහන්සේලා උදෙසා. මහාවිහාර සතිසානම් විහාරාණංච, ලෝහ පාසාද සදිසානංච පාසාදානන් අනේකාන සත සහස්සානි කාරෙත්වා දින්න සේනාසන දානතෝපි. මහාවිහාරාතිී මහාවිහාරයන්, ඒවගේම ෝ මහාප්‍රාසාදය වගේ මහාප්‍රාසාදයන් එකක් දෙකක් නෙවෙයි. අනේකාන සතසාස්සාන නොයෙකු ලක්ෂ කෝටිගානක් සකස් කරලා පූජා කරන මහා විහාරධානයටත් වඩා. අන්ත මසූ අනුමෝදනා චතුපපදිකාය ගාථය අනුමෝදනා වසේනාපි පවත්තිතන් දම්මදාන මේව වරන්සිෙට්ठං. ඒ මහා විහාර ප්‍රාසාධ පූජාවට වඩා යමෙක් සතරපද ගාථාවක හෝ ධර්මදානයක් සිද්ධ කරනවා නම් ඒ ධරමදාන මේ කුසලය මහත් පලයි මහානිසංසයි. සප්පි තේලාදී නම් පත්තේ පූරෙත්වා අදින්න පි්ඩපාතදානතෝපි. යමෙක් ඒ බුදු පසේ බුදු මහරාතන් වහන්සේලාගේ පාත්ත රරගෙන පාත්තර පුරවල ප්‍රනීත ගිතෙල් මීපැනයාදී බෙහෙත් පූජාවක් කරනවාට වඩා අන්තමසෝ චතුපපදිකාය ගාථය අනුමෝදනා වසේනාපි පවත්තිතන් ධම්මදානමව වරන් සෙට්හන් යතත් පිරිසිෙන් අනුමෝදනා සීර්ෂයෙන් හෝ සතරපද ගාථාවකින් කෙරෙන දරම්ම දානමය කුසලය මහත්පලයි මහානිසංසයි අනාත පින්ඩිකාදීහි මහා විහාරයේ ආරබ්බ කත පරිච්චාගතෝපි. අනාත පින්්ඩික සිටුවරය කියන්නේ පනස් සතරකෝටියක් ධනය බුද්ධ ශාසනය උදෙසා මහාවිහාර සකස්කිරීමට වියදම් කරා. මෙන්න මේ පන සතරකෝටියක් කරන ලද ධනපරිත්‍යාගට වැඩිය. යම් කිසි කෙනෙක් සතරපද ගාථාවකින් හෝ දරමදානමය කුසලයක් සිද්ධ කරනවා නම් ඒ දරමදානමය කුසලය මහත් පලයි මහානිසංසයි. එනිසා පෙන්හතුනේ මේ පින්නතුන් සතුටට පත්වෙන්නට ඕන අද දවසේදී. දවස් ගානක් මුළුල්ල ඉඳලා මේ පින්නතුන් මහන්සි වෙලා මේ සිද්ධ කරන්නට යෙදුුණේ. දහස් ගණන් සංඛයාත මනුෂ්‍ය අන්නුදෙසා. ඒ පරම ගම්බීර පට්ඨාන ධරමය සජ්ජායනා කරවීමටයි මේ කැපවුණේ. එනිසා ධරම අතරිනොත් උත්තරී තර ධරමය පට්ඨාන දරමයයි. ඒ පට්ඨාන ධරමයෙන් ලැබෙන්න්න වූ. ඒ පට්ඨාන ධරමදානය ලැබෙන්නා වූ ආනිසංස මාවැනි භික්‍ෂුවක් කිසින් කෙසේ විස්තර කරන්නද. ඒ තරන් අනන්ත අපරි මාන පුන්නක් පුුණ්්‍යස්කන්දයක් මේ හැම දෙනාටම, ඒකරාසී වුනාා තමන්ගේ චිත්ත සන්තානවල දියුණුනා කියල නැවත වතාවක් සාදු කියමෙන් සතුටට පත්වෙන්න. පිහතුනේ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වෙන්න ස්වල්ප මොහොතකට කලින් අපට දේශනා කරන්නට යෙදනා යෝවෝ ආනන්ද මයා දම්මෝච්ච විනයෝ්ච, දේසිතෝ, ප්ඥත්තෝ, සෝෝ මමච්චයේන සත්හා. ආනන්දය අවුරුදු හතලිස්පාක් මුළුල්ලේ. මාවිසින් යම් දරමයක් යම් විනයක්. නුඹලා උදෙසා දේශනා කරන ලදද පණවන ලදද. මාගේ පරිනිර්වාණයෙන් අනතුරුව, නුබලා සෑම දෙනාගේම ශාස්තෘන් වහන්සේ බවට පත්වෙන්නේ ඒ ධරමවිනය දෙකයි. එනිසා පිංගතුනේ බුද්ධ පරිනිර්වාණය පසුව ගත වන මේ බුද්ධෝත් පාද කාලේ අද අපිට වැඩසිටින ශාස්තෘූන් වහන්සේට පණපවීමක් තමයි අද මේ පින්නතුන් සිද්ධ කරන්නට යෙදනේ. අද අපට සිට දරමය විනය නැමැති ශාස්ත්‍රෘෝන් වහන්සේ ශක්තිමත් කරවීමක් තමයි අද මේ පින්නතුම් හැම දෙනාම එකතු වෙලා සිද්ධ කරන්නට යෙදුනේ. පිහතුනේ භාග්‍යවත්තුූ අරිහත්තුූ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වසර හතලි ස්පාක් මුළුල්ලේ, දේශනා කරන්නට යෙදුන ධරමය විනය කියන මේ සියල්ලම, පිටක වශයෙන් කොටස් තුනකට බෙදෙනවා ඒ තමයි විනයපිටකය සූත්‍රපිටකය අභිධරම පිටකය මේකට කියනවා තේපිටකම් බුද්ධ වච්චනං මෙන මේ ත්‍රිපිටක බුද්ධ වචචනය තමයි බෞද්ධ ලෝක සත්වයන්ගේ බෞද්ධ සමාජයේ ජීවමාන ශාස්තෘූන් වහන්සේ එනිසා යමෙක් මේ ත්‍රිපිටක බුද්ධ වචනය බැහැර කරනව නම් ඔහු සාස්තෘන් වහන්සේ බැහැර කරනවා කියන සංඛ්‍යාවට වැටෙනවක්. යමෙක් මේ ත්‍රිපිටක බුද්ධ වච්චනය ඉස්මතු කිරීමට වෙහෙස වීරිය දරනවා නම් ඒ හැම දෙනෙක්ම ශාස්තෘන් වහන්සේ විරාජමාන කිරීමටයි ඒ වෙහෙස දරන්නේ. පිඟතුන්නේ ඒ විනය පිටකය පොත්වහන්සෙල වශයෙන් ගත්තහම පොත් නමයක් තියෙනවා. විනයිපිටකේ පොත් කියීයද පොත් නමයක් තියෙනවා. සූත්‍රපිටකයේ ගත්තහම දීග නිකාය මජ්ජිම නිකාය සංයුත්ත නිකාය අංගුත්තර නිකාය කුද්දක නිකාය කියලා පැදානවසෙන් නිකාය පහකට බෙදවාහම දීග නිකාය පොත්වහන්සෙලා තුන්නමයි. මජ්ජිම නිකායේ පොත් තුන්නමයි. අුත්ත නිකාය පොත් හයයි අංගුත්තර නිකායි පොත් හයයි කුද්ධක නිකායි සූත්‍ර පිටකට අදාල පොත්තොක්කොම දහත් නමක් ඉන්නවා. එතට සූත්‍ර පිටකේ සියලු පොත්වහන්සේල එකතු කරහම කියද තිස් පහයි. සූත්‍ර පිටකට අදාල ත්‍රිපිටක පොත්වහන්සේලා තිස් පහයි. අබිධනම පිටකේ ගත්තායිම් පස්සේ. දම්ම සංගෙන විභංග ධාතුකතා පුග්ගල ප්ඥති කතාවත්තු යමක පට්ඨාන කියල පැකරණවශයෙන් කොටස් හතකට බෙදෙනවා. පොත්වසයෙන් ගත්තහම අභිධරම පිටකේ පොත් දහත් වනයි. අබිදරම පොත්වහන්සර දහතුන් න්නමයි. මේ විදියට පිංහතුනෙන්. විනය පිටකේ පොත් වහන්සේලා නමයයි. සූත්‍රපිටක පොත්වහන්සේලා තිස්පහයි අපි දරම පිටක පොත්වහන්සේලා දහතුන් නමයි. මෙ සියල්ල එකතු කරහම ත්‍රපිටක පොත් වහන්සල සියල්ලම කී නක් වැඩ සිටිනවද. පනස් හත් නමයි. ත්‍රිපිටක බුද්ධ වච්චනය ත්‍රිපිටගේ පොත් වහන්සල විදියට සියලු පොත් සංක්‍යාව කියද පනස් හතයි ත්‍රිපිටකේ. ට පොත්වහන්සල සියල්ලම පනස්හත් නමක් වැඩඉන්නවා. පිංහතුන මෙන්න මේ ත්‍රිපිටක බුද්ධ වච්චනයට තමයි කියන්නේ පරිියත්ති ශාසනය කියලා. ධර්මය සඳහන් වෙන්නේ පරියත්තියා ටිතාය ශාසනන් ටිතං හෝති. මේ ත්‍රිපිටක බුද්ධ වච්චනය සංකයාත පරිාප්ති ධරමය විරාජමාන කල්හි මේ ශාසනයත් විරාජමානයි ශාසනය බැබැලෙනවා. ග මේ ත්‍රික බුද් වචනය අතුරු දහන් ව දවසක් තියෙනවා. මේ ත්‍රිපිටක බුද්ධ වච්නය අතුරු දහන් වෙන දවසට මුලින් අතුරු දහන් වෙන්නේ. කුමන පිටකයද. ඒ යදාපනසා අන්තර දායති තදා පටමං අබිදම්ම පිටක නස්සති. ත්‍රිපිටක බුද්ධ වච්චනය අතුරු දහන් වෙන දවසට මුලින් අතුරුදහන් වෙන්නේ අබිධරම පිටකයයි. මේ අභිධරම පිටක අ අතරි නුත් පින්හතුනේ කුමක් ද මුලින් මතුළු දහන් වෙන්නේ. තත්ත පට්ඨානන් සබ්බ පටමං අන්තරදායති. තත්ත පට්ඨානන් සබ්බ පටමං අන්තරදායති. තත්ත පට්ටානන් සබ්බ පටමං අන්තරදායති. ත්‍රිපිටක පොත්වහන්සේලා පනස්හත් නමාතුරින්. බුද්ධ ශාසනය විනාස වන කල්ලි මුලින් අභාවපාප්ත වෙන ධරමය තමයි පට්ඨානප්ප කරණය. පිහතුි මේ පට්ඨානප්ප කරය කිව්වයින් පසෙ මේ පින්නතුන්ට හිතෙන ඇති දැන් තමන්ග අතේ තියෙන්න්නේෙ මේ පට්හාාන්ප කරණය කියලා. එම හිතුවොත් වැරදී. පිහතුනි මේ පට්ඨානප පැකරණය කියන්නේ. ඒපෝ කොල ප්‍රමාණයේ පිටු එද්දාස් හයසිය හැටක. අන්තර්ගත්ත දේශනාවක්. පට්ටාන දේශනාව කියල කියන්නේ පිටු එද්දා හයසිය හැටක අන්තර්ගත දේශනාවක්. ඒ පිටු එද්දා හයසිය හැට අතුරෙන් අද මේ පින්නතුන් සජ්්‍යායනා කරන්නට යෙදුනේ පිටු නමයක සඳහන් වන කුඩාපමානයක් පමණයි. පිටු නමේක සඳහන් වන කුඩාපමානයක් පමණයි. යමෙක් හිතනවනං, එද සයසිය හැටින් මේ පිටු නමයක සඳහන් වෙන දේශනාවක් දිගවැඩී කියලා හරිම අවාසනාවන් තයසේ නොසිත එත්වා එනි සාපතුනි පිටු එද්දා හසිය හැටක දේශනාවකින් පිටු නමයක දේශනාවක් තමයි අද අපේ ජීවිතය පරිහරණය කරන්නට යෙදනේ. තව පිටු එද්දා හයසිය පනස එකක් අපේ ජීවිතය තුළ පරිහරණය වෙන මට්ටමක්තියා අප දෙනෙත ගැටිලවත්නෑ. පිටු නමේක දේශනාවක් තමයි අපේ ජීවිතය තුළ පරිහරණය කරන මට්ටම උදාපත් කරගන්නට ේදුන අාද දවස. පිහතුන මේ පිටු එත්තා සයිසිය හැටම පසෙකින් තබේවා. ලංකාවෙ බොහෝ මිනිසුන්ට මේ පට් පට්ානය කියන වචන මාත්‍රය පිළිබඳව පවා අවබෝධයක් නැති මට්ටමක තමයි තියෙන්නේ එනිසා පිංහතුනේ මෙතන ඉන්න හැමෝම මේ පට්ථානය පට්ඨානය කියන වචන මාත්‍රය හෝ මේ මුළු ලක් දෙරන පුරාවටම පතුරොවාලීමට උත්සාහය වරවීරිය වඩත්වා කියලා අපි ආසිරවාද කරනවා මේ මහිියංගෙන පුන්න භූමිය ද දකින වාහනවල පවා පිට දකින්නට ලැබුණා. පට්ඨාන ධරමයේ පිහිට ලැබේවා කියලා. පිහතුනි මහි අංගන ප්‍රදේශයේ වාහනල මේ පට්ඨාන දරමය වෙනුවෙන් චූටිඩක්. කැපකරගන්නට පුළුව අංගුනා වගේ. මේ ලංකාවාසි සෑම දෙනෙකුටම වාහනයක් යනන්ගේ සෑමවානයකම මේ පට්ඨාන ධරමයේ පිහිට ලැබේවා කියන මේ ස්ෂ්ටිකරය හෝ අලවගෙන මේ නාම මාත්‍රය හෝ ආරක්ෂාකරගැනීමට අපි මහන්සි වෙන්නට ඕන. පිඟතුන එහෙම මහන්සිවීමට හේතුව තමයි. මේ ත්‍රිපිටක බුද්ධ වච්චනය අතුරෙන් මේ පට්ඨාන දේශනාව අති විශිෂ්ඨතම දේශනාවක්. මේකෙ ලොකු විසේ සත්ත්වයක් තියෙනවා ඒ විසේ සත්වය තමයි පින්හ තුනේ අපි හැම දෙනා මහල තියෙන විදිට අපේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත භික්‍ෂූන් වහන්සෙලා තුරුින් අග තැම්පත් මොන භික්‍ෂූන් වහන්සේ ද සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවන්ත භික්‍ෂූන් වහන්සේලා තුරින් ගතැන්පත් භික්ෂූන් වහන්සේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ වගේම මේ ගෞතම බුද්ධ ශාසනය තුළ ඒ භාග්‍යවත්තුූ වරිහත් ව දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණස්කන්දය පිළිබඳව අධිකම ඥානයක් තියෙන්නේ ඒ සාරිපුත්ත මහරාතන් වහන්සට. තින මේ සාරිපුත්්ත මහරාතන් වහන්සි ගිහි කාලේ උපතිස් පිරිවැජිතුමා හැටියට කාලේ ගෙව්වේ. දිනක් මේ උපතිස්ස පිරිවැජතුමාින් කුසල ගවේසි ධර්මය කුමක් ද කුසලය කුමක්ද විදියට තමන්ගේ ජීවිතය අරතය සොයාගෙන යන්නට යෙදනා. මේ තමන්ග ජීවිතය යථාර්තය සොයාගෙන යන ගමනේදී ඉදිරියට මනගැසුනෙ කවුද අස්සජී මහරහතන් වහන්සේ. උපතිස්ස පිරිවජිතු මාට අස්සජි මහරහතන් වහන්සේ මනගැසිච් අවස්ථාවේ උපතිස්ස පිරිවජිතු මහනව අස්සජි මහරහතන් වහන්සේගෙන් ස්වාමීන් වහන්ස නුඹවහන්සේ සරණගිය වූ සාාස්ත්‍රූන් වහන්සේගේ මූලිකම ගැන්වීම කුමක් ද නුම්ඹ වහන්සේ සරණගියා වූ ශාස්තෘන් වහන්සේගේ මූලිකමි ගැන්වීම කුමක් දඒ වෙලාවෙ කුමක්ද දීපු පිළිතුර ඒ දම්මා හේතු පබවා තේසං හේතුන් තතාගතෝවාහ තේසංචයෝ නිරෝධෝ ඒවන් වාදී මහා සමනෝ ඒ දම්මා හේතු පබවා තේසං හේතුන් තතාගතෝවා. තේසංචයෝ නිරෝධෝ ඒවන් වාදී මහා සමෙනු. පිරිවැජිතුමනි මේ ලෝකයේ යමක් හේතු නිසා හටගන්නවා නම්. මේ හේතු නිසා හටගන්න දරමයන්ගේ හේතුවද. ඒ හේතු දරමයන්ගේ නිරෝධ සංඛයාත. ගම්බීර නිර්වාන දරමයද මේ හේතු පල දරමය තමයි මගේ ශාස්තෘන් වහන්සගේ මූලික ඉගැන්වීම බුද්ධ ශාසනය මූලික ඉගැන්වීම හේතු පල දරම දේශෙනාවයි ඒ දම්මා හේතු පබවා තේසං හේතුන් තතාගතෝවා තේ සංචයෝ නිරෝධෝ ඒවන් වාදී මහා සමනු සම්බුද්ධ ශසනයේ විශිෂ්ඨතම මූලික මිගැන්වීම තමයි හේතු පලවාදය හේතු පල දර්ශනය. පිඟතන බුද්ධ ශාසනය මේ හේතු පල දර්ශනය ප්‍රධාන වශයෙන් ක්‍රමතුනකට විස්තර කරනවා. පළවෙනි ක්‍රමවේදය තමයි චතුරාර්ය සත්‍ය දේශනාව. දෙවනි ක්‍රමවේදය තමයි පටිච්ච සමුපාද දේශනාව. වැනි ක්‍රමවේදය තමයි සමන්ත පට්ඨාන දේශනාව චතුරාර්ය සත්‍ය දේශනාව, පටිච්ච සමුප්පාද දේශනාව, සමන්ත පට්ඨාන දේශනාව. පිහතුන මේ ක්‍රමතුනතුරෙන් චතුරාර්ය සත්‍ය දේශනාව කියල කියන්නේ සංකේප හේතු පල දේශනාව. පටිච්ච සමුපපාද දේශනාව කියල කියන්නේ මධ්‍යම, හේතු පලදේශනාව මේ බුද්ධ ශාසනය තුළ විද්‍යමාන වන අතිදීර්ගතම සර්වාංග සම්පූර්ණ කේවල පරිපූර්ණ විස්ථාරතම හේතු පලදේශනාව තමයි අනන්තනය සමන්නාගත සමන්ත පට්ඨාන දරම දේශනාව මේ බුද්ධ සාසනය තුළ විද්‍යමාන වන දීර්ගතම දරමදේශනාව, දීර්ගතම හේතු පලදේශනාව තමයි සමන්ත පට්ඨාන ධර්මදේශනාව. පිංහතුන මේ හේතු පලදේශනාවේ බොහෝ විෂේ සත්වයන්තියෙනවා. සංකේප හේතු පලදේශනාවේ කියන්නේ චතුරාරය සත්‍ය දේශනාව ගත්තහම ධරමය සඳහන් වෙන්නේ කොහොමද. සතු සච්ච්‍ය විනිින්මුත්තා භගවතෝ දම්ම දේශනානාම නත්ති. චතුරාර් සත්‍යයෙන් විනිරමක්ත වූ කිසිම ධරමදේශනාවක් භාගගවතුන් වහන්සේලා විසින් සිද්ධ කරන්නේ වත්නය අඩුමගානෙ. භාග්ගවතුන් වහන්සේලා විසින් සිද්ධ කරන සෑම ධර්ම දේශනාවක්ම අඩුමගණනේ චතුරාරය සත්‍ය දේශනාව හෝ ගැබ් කරල තමයි දේශනා කරන්නේ සතු සච්ච විනිම්මුත්තා දම්ම දේශනානාම නත්හී. ඒවගේම පංහතුනෙමේ මධ්‍යම හේතු පල දේශනාව පටිච්ච සමුපාද දේශනාවත් විශේෂම දර්ම දේශනාවක් බුද්ධ ශාසනය තුළ විද්‍යමාන වෙන. එක විශේසත්වය තමයි. සබ්බ බෝධි සත්තාහි චතුත්තා ජානතෝ වෘට්ඨාය, පච්ඡයාකාරේ ඥානං ඕතාරෙත්වා තං අනුලෝම පටිලෝමන් සම්මසිත්වා බුද්ධාහොන්ති. මේ විශ්වේතුළ යම්තා මහා බෝධිසත්වයන් වහන්සේලා සියලු කෙලෙස් සතුරන් පරදවා උතුම්මූ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වනානං. ඒ සියලූම මහා බෝධිසත්වයන් වහන්සේලා ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වීම සඳහා සම්මාර්ශනය කරන ධරමය තමයි පටිච්ච සමුප්පාද දරමය. සෑම මහා බෝධිසත්වවරයෙක්ම පටිච්ච සමුප්පාද දරමයහිෙ තමන්ගේ ඥානය බස්වලා, ඒ දරමය සම්මාර්සනය කිරීම ප්‍රතිඵලයක් විදිට තමයි බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ. පිංහතුන මේ පටිච්ච සමුප්පාදය සම්මාර්ශනය කරන අවස්ථාවේ අපේ බෝධිසත්වයන් වහන්සේ දවාදසක් කත්තුන් අයම් පටවී සංකම්පි. මේ පටිච්ච සමුපාදය අංග දොළහක් තියෙනවා අවි්‍යා සංකාර විඤ්ඥාන, නාමරූප සලායතන පස්ස වේදන තන්හා උපාදාන බව ජාති ජරා මරණ කියන මේ අංග දොළහකින් පැතිමණ්ඩිත වූ පටිච්ච සමුපාද ධරමය මහා බෝධි සත්වයන් වහන්සේ පුතජ්ජන භූමිය ඉක්මවන්නේ නැතුව බෝධිසත් අවස්ථාවේදීම සම්මර්ශණය කරන විට එක අංගයට එක වතාවක්ගානේ මේ මහා පොළව කම්පාාවන්නට යෙදුන අපින්හතුනි. ප මේ මධ්‍යම හේතුඵල දේශනාවත් මේ මහාපොළව කම්පා කිරීමට තරම් බලගතුනම් කේවල පරිපුර්ණ අනන්තනය සමනාගත සමන්ත පට්ඨාන දේශනාව බලය මොනතරම් විද්‍යමානද. පිංහතුනී මේ පට්ඨාන දේශනය බලය විද්‍යමාන වෙන අවස්ථාව තමයි භාග්ගවතුන් වස බුද්ධත්වයට පත්වෙලා ගත කරන්නට යෙදුන පළවෙනි සතිය දෙවනි සතිය තුන්වෙනි සතිය කියනෑ. මේ සතිතුන මුළුල්ලේ දින විසි එකක් මුළුල්ලේ. භාග්ගවතුන් වහන්සේගේ ශ්‍රී සුගත සරීරයෙන් රස්මි ධාරාවන් මේ විශ්වයට විහි දෙන්නට යෙදුුණන නෑ. සත්ර වෙන සතියේ දිිපින්ඇතිනි භාගවතුන් වහන්සේ රත්ථනාගරයෙහි වැඩසිටිමින්. විශේසයෙන්ම මේ අභිධරම පිටකේ සම්මාර්ශනය කරන්නට පටන් ගත්තා. මේ අභිධරම පිටකේ සම්මර්ශනය කරන්නට ආරම්භ කළත්. තත්ත දම්ම සංගනින් සම්ම සන්තස්සාපී සරීරතෝ රස්මියෝනෑ නික් කන්තා. දම්ම සංගනි පැකරණය සම්මර්සනය කරන කල්හි, භාග්ගවතුන් වහන්සගේ ශරීරයෙන්, බුද්ධ රස්මී නිකුත්වී මක් සිද්ද වුණේ නෑ. විභංග ධාතුකතා පුද්ගල ප්ඥත්ති කතාවත්තු යමකක් පැකරණය කියන මේ දේශනාවන් සම්මර්ශනය කළත්. භාග්ගවතුන් වහන්සගේ සරීරය තුළින් බුද්ධරස්මි විහිධී මක් සිද්ද වුණේ නෑ. යදාපන මහා පකරනං ඕරුයි හැ. හේතු පච්චයෝ ආරම්මන පච්චයෝ, ඉතියාදිනා සම්මසනං ආරබි. යම් අවස්ථාවක ඒ භාග්‍යවත්තුූ අරිහත් වූ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ විස්ථාර හේතුඵල ධර්මදේශනාවට පට්ථාන දේශනාවට තමන් වහන්සේගේ සරවච්ඥතා ඥානය බස්සවලා සම්මර්සනය කරන්න නාරම්භ කර විට භාග්ගවතුන් වහන්සේගේ සරව්ඥතා ඥානයට කැමැති පරිදි. හැසිරවීමට ඉඩ ලැබිච්ච එකම දේශනාව පිංහතුනිි මේ පට්ඨාන දේශනාව. යොදුන් අසූහාරදාහක් පමණ විශාල මාලුවෙකුට ඇලකට ගංගාවකට දැම්මුත් ඒ මාලුවට කැමතිසේ ක්‍රීඩාකිරීමට හැකියාවක් ලැබෙන්න. අන්න ඒ වගේ මේ ත්‍රිපිටක බුද්ධ වච්චනය තුළ තියෙන පට්ථනය හැර ඉතිරු සියලු දරමයන් භාග්ගවතුන් වහන්සගේ සරවච්ඥතා ඥානයට රිසිසේ. හැසිරීමට තරම් ප්‍රමාණවත් වෙන්න අනන්තඥානෝ සම්මා සම්බුද්ධෝ ඒ භාග්‍යවතුು රි್ು දසබලධාරී බුදුරජාණන් වහන්සේ අනන්තඥානයන්ගෙන් සමනාගත වන සේක ඒ භාග්‍යවත්್තුು රිು දසබලධාරී සම්මා සಭුತ රාජෝතමයානන් වහන්සේගේ ඒ අනන්තඥානයට පිහිට ඇති එක්කැම බුද්ධ දේශනා වයිතියෙන්නේ. ඒ තමයි අනන්තනය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන දේශනාව. ඒ භාග්‍යවත්තුූ වරිහත් වූ දසබලධාරී සම්මා සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේගේ අනන්ත ඥානයෙන් ඥාන ක්‍රීඩා කිරීමට සුදුසූ මහා ක්‍රීඩාංගනය තමයි සමන්ත පට්ඨාන දේශනාව පිංතුනි භාග්ගවතුන් වහන්සේම පටාන දේශනාව සම්මර්ශනය කරන කල්හි එදා රථනාගරෙහි වැඩහිදිටමින් සම්මර්ශනය කරන අවථ සිහයට මවාගන්න දත්තින්ස මහාපුරිස රක්ෂණවලින් බබලන අසුවුවක් අනු වියන්ජන ලක්‍ෂණවලින් සෝභමානවෙච්ච. රන්වන් පාටිං බලන බුද්ධ ශරීරයේ සෑමතැනකින්ම නීල පීත ලෝහිත මංජිට්ඨ පබාස්වර ඕදාතාදී මේ සවනගන සම්බුද්ධ රස්මි දාරාවන්, මේ මුළු විශවයපුරාවටම විහිදිලා යන්නට යෙදුනේ මේ පට්ඨාන දේශනාව සම්මර්ශණය කර නවස්ථාවේ. පංහතුනේ එදා විහිදිච්ච බුදුරස්සල විශේසත්වයක් තියෙනවා. සම්බුද්ධ චරිතයේ අවුරුදු හතලිස් පහක් මුළුල්ලේ. නොයෙක් අවස්ථාවල බුදුරස් විහිදුනා හැබැයි. ඒ සෑම අවස්ථාවකම විහිදිච්ච බුදුරැස්වල ප්‍රමාණයක් තිබුණා. සමහර බුදුරස් ක්‍රියං අසුවක් පමණ දුරට විහිදිලා අතුරු දහන් වෙනවා. සමාර බුදුරස් සක්වල කෙලවරට විහිදිලා අතුරු දහන් වෙනවා. ඒ අවස්ථාවල ඒ ප්‍රමාණවලට විහිදිලා ඒ බුදුරස් අතුරුදහන් වෙලා යනවා. නමුත් සම්බුද්ධ චරිතාපදානයේ මේ පට්ඨාන ධරමය මෙිනෙහි කරන වෙලාවේ නික්මුණ ඒ බුදුරැස්වල සීමාවක් නෑ මෙච්චරයි මෙපමණයි කියල සීමාවක් නෑ. සීමාව ඉක්මපු යොදුන් ලක්ෂකෝටිගානක් අනන්ත සක්වලවල්වලට බුද්ධ රස්මි ධාරාවන් විහිදුවාගේපු අවස්ථාව තමයි පට්ඨාන ධරමය මිනිෙහි කරපු අවස්ථාව. සිහතුනි සිහියට කල්පනා කරගන්න මේ අපි හිටගෙන එන්න මහපොලව යොදුන් දෙලක්ස හතලිස්දාහක් ගනකමතියෙනවා. යොදුන් දෙලක්ස හතලිස්දාහක් මේ මහපොලව ගනකමයි. ඒ මහපොලව යතින් යොදුන් සාරලක්ෂ අ සූදාහක් ගැඹුරු ජලපොලවක් පිහිටලා තියෙනවා යොතුන් සාරලක්ෂ අසූදාහක් ගැඹුරු ජලපොළවක් පිහිටලා තියෙනවා. ඒ ජලපොළොවට යටින් යොතුන් නවලක්ස හැටදාහක් ගන වායු පොළවක් පිහිටලා තියෙනවා. පිංහතුනේ එදා ඒ භාග්‍යවත්තුූ වරිහත් වූ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ සරීරයේ නික්මුණ වූ සවනක් ගන බුද්ධ රස්හි මාලාවන්, යොතුන් දෙලක්ස හතලිස් දෙදා ගනකමතියන මේ මහපොළව විනිවිද ගොස්. යොදුන් සාරලක්ෂ අසූදාහක් ගන ජලපොළව විනිවිද ගිහිල්ලා. යොතුන් නවලක්ස හැටදාහක් ගනකමතියන වාපොලව විනිවිද ගිහිල්ලා යට අජටාකාශය දක්වාම විහිදිිලාගිය. පිනිි කල්පනා කරල බලන්න මේ තරයි යොදුම් ප්‍රමාණයක් බුදුරැස් විහිදෙනකොට මේ මුළු පොළවම පිහතුනි රන්වන් පාටින් සවනක් ගන බුදුරැස් වලින් බබලන මැනිිකක් වගේ දිලිසෙන්නට යෙදුනැදා දවසේ. පිංහතුන ඉහල අහසට විහිදිලාගියපු සවනක් ගන බුදුරැස්. ඉහලින් පිහිටලා තියන දිවියලෝක හය, සාාතුම් මහාරාජිකාතිී දිවියලෝක හය, ඊට ඉහලිම් පිහිටලා තියෙන රූපාවච්චර බ්‍රහ්මලෝක දාස්හය, අරූපාවචර බ්‍රහ්මලෝක හතර මේ සියල්ලක්ම විනිවිඳයි. ඉහැලිම් පිහිටලා තියෙන අජටාකාසය දක්වා මෙහලට ගමන් කරන්නට දන බුදුරැස් විහිදිලා ගියා කියල සඳහන් වෙනවා. තිරිය බාගේෙහි අනන්ත ලෝකධාතුයෝ පක් කණ්ඩින්සු. පිතුන ඉහලෙන්නුයි පාලිනු එහෙම සීමාවනාට මේ හත්පසින් විහිදිලාගිය බුදුරැස්වලට සීමාවක්තිබුණිනෑ අනන්ත ලෝකධාතු යෝපක් කන්ඳින්සු. මේ හත්පසින් පිහිටලාතියන අනන්තපරි මාන ලෝකධාතුවලටෙදා බුදුරස් විහිදිලාගිය. පිංහතුනි දරමේ සඳහන් වෙනවා. තන් දිවසංචපන භගවතෝ සරීරා නික්හන්තා යාව අජ්්‍ය දිවසාපිතා රස්මිියෝ, අනන්ත ලෝකධාතුයෝ ගච්චන්තියේව. පිංහතුනු ඔබාප මේ පට්ටානේ සජ්්‍යායනා කරන මේ මොහොත වන විටත්. එදා නික්මිලාගේ පුබුද්ධ රස්මිධාරාවන්, අනන්ත ලෝකධාතුුවරට අදටත් ගමන් කරමින් පවතිනවා කියල ධර්මය සඳහන් වෙනවා. තු මේ වගේ අසිරිම සිදුවීමක් සිද වනේ මේ ත්‍රිපිටක බුද්ධ වචනය අතුරින් මේ පට්ඨාන ධරමය සම්මාර්චනය කරන අවස්ථාවේ පමණයි. පුරාවසර හතලිස්පාක් පුරාවටම මේ වගේ කෙළවරක් නැති බුදුරැස් විහිදීමක් සිද්ධ වනේ මේ පට්ඨාන ධර්මය මෙනෙහි කරන වෙලාවේ. පිංහතුනි දරමය සඳහන් වෙනවා සස්මින් දිවසේ අපරි මානේ සු චක්කවාලේසු අපරිමානා සත්තා සබ්බේ සුවන්නවන්නා ඒවා හේසුම්. ඒ දවස බුදුරජාණන් වහන්සේගේ නික්මිච්ච සවනක් ගන බුදුරැස්. මේ විශ්වඉන්න සෑම සත්වයගේම සරීරවර පතිත වෙච්ච නිසා. මේ සියලු සත්වයක් සත්වයම්ම සවනක් ගන බුදුරැස්. ධාරාවන්ගෙන් නෑවිලා යන්නට යෙදුනා කියලා. ධරමය සඳහන් වෙනවා. ඒවගේ පිංහතුනි වටිනාම දරම කොටසක් තමයි මේ පට්හාන ධරමය කියන්නේ. ඒ විතරක් නෙවේ පිංහතුනේ මේ ද අනිත් විශේසත්වය තමයි. මහා කල්ප ලක්ෂයක්, මව් කෙනෙකුට විඳින්න බැරි දුක් විඳමින් මහාබෝධිසත්වයන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවට බිහිකිරීමේ පාර්ථනාවතියාගෙනේ නෑ සෑම බුද්ධ මාතාවක්ම අග්‍ර අමාමහා නිර්වාණ ධාතුවට සාක්ෂත් කරන්නේ මේ පට්ඨාන ධරමය පැති සංයුත්ත අභිධරම පිටකය අහලා. බුදු කෙනෙක් මේ ලෝකට දායාධ කරන සෑම බුදු මවක්ම සෑම බුදු මවකටම සෑම බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම ඒ මවතුමීයට පොවන අමාකිර බඳ වූ ධරමය තමයි අභිධරම පිටකය. සබ්බ බුද්ධාහි. යමක පාටිහි රංකත්වා තාවතිංස භවනේ වස්සං උපගන්තුවා මාතු අබිදම්ම පිටකන් දේශෙන්ති මේ ලෝකධාතුව තුළ අතීතයේ පහළවුනාන යන්තා බුදුරජාණන් වහන්සෙලේ සෑම බුදු කෙනෙක්ම එවගේම වර්තමානයේ පහළ වූ අපේ බුදුරජාණන් වහන්සේද අනාගතයේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලා. යමක ප්‍රාතිහාරය දක්වල අවසානයේ තාවතින් සදිවිය ලෝකයට වැඩම කරලා. තමම් මේ ලෝකයට දායාදකරපු මාතෘ දිව්‍යරාජ්‍යයාට මේ අභිධර්මය නැමැති අමාකිර පොවනවා. පිංහතුනි ගෞතම බුදුරජාණන් වහන්සේත් හත්වනි අවුරුද්දේ. බුද්ධත්වයට පත්වෙලා හත්වනි අවුරුද්දේ. ීර්ථකයන්ගේ මානය මරදනය කිරීම සඳහා යමකමහා ප්‍රාතිහාරය දක්වලා තාවතින් සදිවිය ලෝකයට වැඩම කරලා දස්ස දහසක් ලෝක ධාතුවලින් පැමිණෙන්ට යෙදිච්ච අනන්ත් අපරි මාන දෙවිවරු බ්‍රහ්මයෝ පිරිවරාගෙන තමන් වහන්සේ මේ ලෝකයට බිහි කරන්න යෙතුන මහාමායා දේවිය මාතෘ දිව්‍යරාජයා දකුණු පැත්තේ වඩා හිඳුවාගෙන. ඒ මාත්‍රෘ දිව්වරාජයා පමුක දස දහසක් සක්වල දෙවි බබුන් අරභයා, කුසලා, දම්මා, කුසලා දම්මාදී විදියට මේ අභිධරම පිටකේ දේශනා කරන්නට යෙදනාා. පිඟතුනි ඒ හත්වනි වස්කාලෙ අවසන් වන විට. මේ අභිධරම දේශනාව අවසන් වන විට. දේශනාවසානයේ අසීති කෝටි සහස්සානන් දේවතානන් දම්මා බිස්හමයෝ වහෝසි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ අමාකිර බඳු වූ අභිධරම දේශනා අවසන්න වෙන විට කෝටි අසූදාහ සත්වය නග්‍ර මාමහා නිර්වාණ ධාතුවෙන් සැනසීමට පත් වනා. පතු මේ අබිධරමය කියන්නේ කෝටි අසූ දහසක් සත්වයන්ට මාර්ගඵල ලබා දෙන්නට සමත්වෙච්ච විශිෂ්ඨ තම දරම කොට්හාසය. ඒ විතරක් නෙවෙයි තමන්ගේ මාතෘ දිව්වරාජයා මහාමායා දේවිය මහාමායාපි සෝතා පත්තිඵලේ පතිට්ටහි. ඒ මාතෘ දිවවරාජයා දහසක් නයින් පටිමන්්ඩි අග්‍රමා මහ සෝවාන් මාර්ග පල අවබෝධයෙන් ඒ නිර්වානය ශාක්ෂාත් කරේ මේ පට්ඨාන ධරම දේශන ප්‍රතිසංයුත් අභිධර්ම දේශනාව අවසන් වෙන විටයි. එනිසා පිංහතුන සෑම බුදු මවකටම පොවන අමාකිරබඳු වූ ධරමය තමයි මේ අභිධරම පිටකය පට්ඨාන දේශනාව. ඒ නිසත් මේ ධරමය විසේසයි. පිනතුනි මේ දරමේ තියන අනිත් විශේසත්වය තමයි බුද්ධ ශාසනය තුළ උගන්නන දරමතරින් සත්තිස් බෝධි පාක්ෂික දරමතරින් ප්‍රදානම ධරමය තමයි ප්‍රඥාව කියන දරමය ඒ කේචි බෝධිපක්ිය දම්මා පං්චිද්‍රියන්තේ සං අග්ගමක්හායති. සත්්‍යස් බෝධිපාක්ෂික දරමතරෙන් ප්‍රධානතම ධරමය තමයි ප්‍රඥාව කියන දරමය. පිහතුනේ මේ ප්‍රඥාව කියන දරමය දියුණු කර ගැනීමට ධරමයාතරෙ තියෙන විසිිෂ්ඨතම ධරමය තමයි පට්ඨාන දරමය. නිර්වාණ මාර්ගය තුළ තියන විශිෂ්ටටම ධරමය තමයි ප්‍රඥාව නැමති ධරමය. ඒකේචි බෝධිපක් කියයා දම්මා පං්ඥින්ද්‍රියන්තේ සං අග්ගමක් හායති. මේ ප්‍රඥාව කියන ධරමය තමන්ගේ චිත්ත සන්තානවල දියුණු කර ගැනීමට ත්‍රිපිටක බුද්ධ වචනය ඇතුළ තියෙන විශේෂතම ධරමය තමයි පට්ඨාන ධර්මය. යමෙක්, මේ පට්ඨාන දරමය සජ්ජායනා කිරීම මාආදී විදියට තමන්ගේ ජීවිතවල පරිහරණය කරනවා නම් මේ ජීවිතයේදීම මාර්ගඵල උපදවා ගැනීමට පවා උපනිශ්‍රේවෙනවා. මේ ජීවිතදි මාර්ගඵල උපදවා ගන්නට නොහැකි වනොත් මතුූඋපදින ජීවිතවලදී සුකපතිපදා කිප්පාභිඥ්ඥ මේ ලේසිම ප්‍රතිපදාවකින් තීක්ෂණ නුව නැතිව, චතු පටිසම්බිදාා ඥාන සහිතව අරිහත්වේ සාක්ෂාත් කරගන්න උපනිශ්‍රේ වෙනවා. පිංහතුනි මේ පට්ඨාන දරමය පරිහරණය කිරීම තුළින් මේ ජීවිතයේදීම මාරගඵල උපදවාගත්ත සත්වයන් අනන්ත් අපරිමාණන්නවා. ඒ අය තුරින්, එක උතුමන් වහන්සේ කෙනෙක් තමයි මහා ගතිගමිය තිස්ස දත්තතෙරුන් වහන්සේ. පිගතුන මේ මහා ගතිගමය තිස්ස දත්තතෙරුන් වහන්සේ ලංකා දීපේ ඉපදිච්ච ස්වාමීන් වහන්සේ නමක්. එක දවසක් මේ මහා ගතිගමය තිස්ස දත්ත කියෙන ස්වාමීන් වහන්සේ ජයස්්‍රී මහා බෝධිය වන්දනා කර ගැනීමට නැවක නැගලා දදිව. බලා පිටත් වෙන්නට යෙදනා. මේ මහා ගතිගමය තිස්සදත්ත ස්වාමීන් වහන්සේ වාඩිවෙලා ඉන්න නැව පිළිවෙලින් මහාමුහුද මැදට ගියපු අවස්ථාවේ. මේ මහා ගතිගමය තිස්සදත්ත තෙරුන් වහන්සේ නැවේ උඩ තට්ටුවට ඇවිල්ලා සිව් දිසාව බලනවක්. සිව් දිසාවෙන්ම දර්ශනය වුනේ. එළවරක් පේන්නේ නැති මහා සමුද්‍රය පමණයි පිංහතුන මේ තෙරුන් වහන්සේ තමන්ග ජීවිතය තුළ නිරතුරුව මේ පට්ඨාන දරමය සම්මර්ශනය කරන මේ පට්ටාන දරමය උගත් භික්‍ෂූන් වහන්සේ නමක් උන්වහන්සේට මේ තමන් පුරුදුකරපු පට්ඨාන දරමය මේ මහමුහුද දකිනවා සමගම සිහටාවක් ඒ වෙලාවෙ මහා ගතිගමය තිස්සදත්ත තෙරුන් වහන්සේ කල්පනා කරනවා මහමුහුද සහ පට්ථානය සංසන්ධනය කරලා. කොහොමද සංසන්ධනය කරන්නේ මේ මහමුහුදේ කෙළවරක් පේ නිිනෑ මට.ඒවගේම තමයි ඒ භාග්‍යවත්තුූ අරිහත්තුූ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්. පෝටි අසූදාහ සත්වයන්ට මාර්ග පල අවබෝධය ලබාදමින් දේශනා කොට වදාල සමන්ත පට්ඨාන දේශනා වෙත් නයක්‍රමයන්ගේ කෙලවරක් නෑ අනන්තනය කියන්නේ එකයි ඒ වෙලාවෙ කල්පනා කරන වදිගින් දිගටම මේ මහමුහුද වටෙන් වෙරලින් සීමා සහිතයි වෙරලින් සීමාවක් තියෙනවා ඒගේම උඩු පැත්තෙන් ආකාසියෙන් සීමාවෙලා තියන වෙං වෙලා තියන සීමා සහිතයි එවගේම යට දිසාවෙනුත් මහපොලවෙෙන් වෙෙන් වෙලා තියෙන්නේ මේ මහා සමුත්‍රය මොනතරම් බිශාල වනත් සිව් දිසාවෙන්ම සීමා සහිතයි එසේ වනත් සමන්ත පට්ඨානස්ස පන පරිච්චේදෝන පඤ්ඥායති ඒ භාග්‍යවත්තු වූ වරිහත්තු වූ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන. මේ පට්ඨන දේශනාවේ නයක්‍රමයන්ගේ කෙළවරක් නෑ නේද කියල කල්පනා කරන්නට යෙදනාා. පංහතුනි දර්මය සඳහන් වෙනවා අබිදම් තන්තිම පච්චවෙක්කන්තානම් ප්‍රසාද බහුලානන් සද්දා සම්පාණනානං. ඥානුත්තරා නං කුලපුත්තා නං අනන්තම් පීති සෝමනස් සඟපපද්්‍යති. මා සරණගියා වූ ඒ භාග්‍යවත් වූ වරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ විසින්. අහසේ පායන තරුකට අහුලලා දක්වන්නේ යම් සේද ඒ වගේ පරම සූස්ම මේ චිත්ත චෛතසික රූප නිර්වාණ කියන මේ පරම ගම්බීර පරමාර්ථ දරමයන්. ස්කන්දායතන ධාතුවාදී වශයෙන් වෙන්කොට වෙන්කොට බෙදබෙදා දේශනා කොට වදාලා නේද කියල කල්පනා කරන කොට පිංහතුනේ ඥානවන්ත සත්වයන් තුළම් පුදුමාකාර ප්‍රීතියක් ඇතිවෙනවා. මෙන්න මේ ප්‍රීති ඇතිවීම නිසා මේ ධරමතාවේ නිසා ඒ ගතිගමිය තිස්ස දත්ත තෙරුන් වහන්සේටත් පුදුමාකාර ප්‍රීති සෝමනස්යක් ඉපදුනාා. එවෙලාවෙේ ඒ. තමන් වහන්සේ හිඳගෙන හිටපු ආසනයේම ඒ ඇතිවෙච්ච ප්‍රීති සෝමනස්යන් යටපත් කරලා විපස්සනම් පට්ථපෙත්වා මග්ග පටිපාටයා, සබ්බ කිලේසේ කේපෙත්වා අරහත්තේ පතිට්ඨාසිී. මාර්ග පල පිළිවලින් ඒ ආසනයේ හිඳගෙනම සියලු කෙලෙස් දරමයන් නසා අග්‍ර අමාමහා අරිහත්වේහි පිහිටිය. පතුනි මහා ගතිගමය තිස්සදත්ත තෙරුන් වහන්සේට මේ ජීවිතය තුළදීම මාරගඵල සාක්ෂාත්කිරීමට මේ ධරමය උපනිස්ශ්‍රේවුනාා නම් අන්න වූ සත්වයන්ටත් ඒ වගේ මේ කාන්තෙම් උපනිස්ශ්‍රයවෙනවා. එනිසාපිංහතුනි ඥානය දියුණු කරගැනීමට අබිලාසේ තියෙන සෑම දෙනාම. ගැඹුරු දරමය සජ්ජායනා කරමින් තමන්ගේ ජීවිතය ඥානය දියුණු කර ගනිත්වා. පංගතුන මේ අභිධරමය තියෙන තවත් විසේසත්වයක් මතුවෙන් අවස්ථාවක් තමයි. මිලිඳු නාගසේන ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සගේ පරිනිර්වාණයෙන් පස්ස අවුරුදු පන්සීයක් විතර ගත වනහම. දම්ඹදදිීව ලොකු අරබුතයක් ඇති වුණා.ඒ අරබුදය තමයි මිලිඳු රජතුමා නැමති ඥානවන්තය පහළ වෙලා තමන්ගේ නගරේ ආසන් ඉන්න සෑම පණ්ඩිතයන් ළඟටම එළඹිලා වාද කරන්නට පුරුදුුණා.ඒ වාද පරද්දවන්නට ඥානයතින කිසිම කෙනෙක් හිටියන. දරම සඳහන්න වෙනවා තේනකෝ පණ සමයේන සාගල නගරං. ද්වාදසවස්සානි සුුණ්ඥන් අහෝසි සමන බ්‍රාහ්මණ ගහපති පණ්ඩිතේහි. ඒ මිලිඳු රජතුමා වාසයකරපු සාගල කියන නගරය අවුරුදු දොළහක්, ශ්‍රමණ බ්‍රාහ්මන ඥානවන්තයන්ගේෙන් හිස්වෙලා පැවතුනා. මේ අරභුතය විසදන්නට මේ මනුලොවට වැඩම කරපු පුුණ්්‍යවන්තයා තමයි. නාගසේන කියන මහරහතන් වහන්සේ. පංගතුන මේ නාගසේන මහරහතන් වහන්සේ තාවතින් සදිවියලෝකයෙන් චුතවෙලා බ්‍රාහ්මන පවුලකො පිළිසිඳ ගත්ත වෙලාවේ. රෝහණ කියන මහරහතන් වහන්සේ සත් අවුරුදු සත්මාසයක් වතුරෝගුරක්වත් නැතුව ඒ නිවසට දින පතා පින්්ඩපාතේ වැඩම කරමින් අවසානයේ ශාසනය ගැන මේ නාගසේන කියන පුංචි දරුව පහදවා ගත්තා. පහදවාගෙන බුද්ධ ශාසනයේ පැවිත්ත ලබාදීල සාමනේර කුඩා ස්වාමින් වහන්සේ නවක් බවට පත්කරා. කෝටිසීයක් මහරහතන් වහන්සල ඉදිරිපිට මේ නාගසේන කුඩා දරුව පැවිදි භූමියයට පත්කරපු වෙලාවේ. චතු පටි සම්බිදා ලාපී, රෝහණ මහරහතන් වහන්සේ කල්පනා කරනවා. මේ නාගසේන කුමාරයක් පැවිදි කරන්නේ. අවුරුදු දොරහක් මුළුල්ලේ තියෙන මේ ලොකු අරබුදේ විසදීමට. අරබුද විසදීමට නම් පින්හතුනි ඥානවන්තයන් ඉන්නට ඕන. ඥානවන්තයන්ගෙන් තොරව අරබුදයන්ගේ විසදීමක් විද්‍යමාන වෙන්නේන. එනිසා මේ නාගසේන දරුවා. ඥානවන්තෙක් බවට පත් කරන්නට ඕන. එහෙමනොත් තමයි මේ අරබුදේ විසදන්නට පුළුවන්. එහෙමනම් මම මේ කුඩා ස්වාමයෙන් වහන්සේට මේ ත්‍රිපිටක බුද්ධ වචනය අතුරෙන් ඥානය දියුණු කර ගැනීමට මුලින්ම උගන්වන්නට ඕන කවර බුද්ධ වචචනයද. ආයස්මා රෝහනෝ නාගසේනන්ධාරකම් පටමං අභිදම් මේ විනේසි. ඒත් චතු පටිසම්බිදා ලාබී රෝහණ මහරාහතන් වහන්සේ මේ නාගසේන කුඩා ස්වාමින් වහන්සේට ඥානය දියුණු කරගැනීමට මුලින්ම උගන්නන්නට එදිච් බුද්ධ වච්නය තමයි අභිධරම පිටකය. පිංහතුනේ ඒ පටිසම්බිදා ලාබී මහරහතන් වහන්සෙලා. මේ අභිධරම පිටක ඥානයේ දියුණු කර ගැනීමට පරිහරණය කරා නම්. අපි ඒ ගැන කවර වාද කරන්නද පිංහතුන් මේ අභිධරම පිටකේ ඉගෙනගත්ත මේ නාගසේන සාමීන් වහන්සේ අපේ බුද්ධ සාසිනය විශේෂතම චරිතයක් රෝහණ මහරාතන් වහන්සේගේ පාමුල සම්පූර්ණ අපිධරම පිටකය මේ පට්ඨාන දේශනාව සහිත සම්පූර්ණ අබිධරම පිටකේ ඉගෙන ගෙන කෝටිසයක් මහරහතන් වහන්සේලා ඉතිරිපිට ගිහිල්ල ප්‍රකාශ කරනවා. ස්වාමීන් වහන්ස මම කුසලා දම්මා කුසලා දම්මා අභ්‍යාකතා දම්මා කියන මේ තුම් පදයේ. සියලු අභිධර්ම පිටකේ බහලලා ඔබ වහන්සේලා කෝටි සීයක් මහරහතන් වහන්සේලා ඉදිරියේ. මේ අභිධරම පිටක සම්පූර්ණය මම තනියම සධ්ජායනා කරන්නෙමි. ඒ ප්‍රතිඥ්ඥාවටනු එදායේ නාගසේන කුඩා ස්වාමීන් වහන්සේ උපසම්පදා වෙලාවත් නෑ සත්ත මාසානි සත්තත් පැකරනානි විත්තාරේන ෝසාරේසි. මාස හතක් මුළුල්ලේ. ඒ කෝටි සීයක් මහරහතන් වහන්සේලා ඉදිරියේ. මේ පට්ඨානය පමණක් නෙවේ සමස් අභිධරම පිටකේම සජ්්‍යායනා කරන්නට යෙදුනා. පිංහතුනී ඒ නාගසේණයන් වහන්සේ විසින් මේ අභිධරම සජ්ජායනා අවසන් වෙන අවස්ථාවේ. මහා පටවී උ අදි මේ මහපොළව සාධකාර පවත්වමින් කම්පාාවන්නට යෙදුනා. දේවතා සාදුකාර මදන්සු දෙවිවරු සාදුකුයමින් අකනිටා බඹලොව දක්වා සාදුකාර විහිදිලා යන්නට යෙදුනා. මහා බ්‍රහ්මානෝ අප්පෝටේසුම්, මහා බ්‍රහ්මයන් අත්පොලසන්දෙමින් ප්‍රීතිගෝසා පවත්වන්නට යෙදුනාා. දිබ්බ චන්දන චුන්නාානිි චේව. මන්ධාරව පුප්පානිච්ච අභිප්ප වස්සිංසු, දිවිය ලෝකවලින් දිව්ුව මේ සුගන්ද දිව්වමය පරසතු මදාරාදී මල් මේ මනුස්ස ලෝකයට ගලා එන්නට පටන්ගත්තා. පිංහතුන මේ අභිධර්මය කියන්නේ දෙවිවරුන්ගේ පවා මල් පූජාවට භාජනය වෙච්ච. දෙවිවරු බ්‍රහ්මයන්ගේ පවා ගෞරවාදරයට පත්වෙච්ච. බුද්ධ මාතාව සෝවාන් පල එහි පිහිටුවා වදාල ධරමයයි. පිංහතුනි සමහර අඥ්ඥාන පුද්ගලයන් කියනවා. ඔය අභිධරමය බුද්ධ දේශනාවක් නෙවෙයි අභිධරමය අහලා නිවන්දකින්න පුළුවන්ද ආදී වැරදි මත පතුරවල මනුෂ්‍යයන්ගේ ඔළුවලින් මේ අභිධර්මය තුරංකිරීමට වෙරදරනවා. තුනේ අනුවනයන්ගේ ඒ කතාවලට මෙතන ඉන්න කිසිම කෙනෙක් නොරවැටෙත්වා. ඒ භාග්‍යවත්තුූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ තමන්ගේ මාතෘ දිව්‍යරාජයාට දේශනා කොට වදාල අමාකිරබඳු වූ මේ අභිධරමය සෑම දෙනාම පරිහරණය කරත්වා. හතුනි ඒ නාගසේන ස්වාමීන් වහන්සේගේ කතාපුුවත කියවන විට අපිට දැනගන්න තිබෙන තවත් කරුණක් තමයි එදා හිටපු බෞද්ධ ජනතාව මේ අභිධර්මයට බොහෝම ගෞරවාදරයක් දක්වලා තියෙනවා. එදා හිටපු ගිහි උපාසක උපාසිකාවන්ට පවා අභිධර්මය පිළිබඳව කොඳ ගරුත්වයක් සිත්වල තිබි තියෙන. ඒ විද්‍යමානවෙන් අවස්ථාව තමයි පිංහතුනේ. නාගසේන ස්වාමින් අන්සගේ ආචාරයන් වහන්සේ නමක් තමයි, අස්සගුත්ත කියන මහරාතන් වහන්සේ. මේ අස්සගුත්ත මහරහතන් වහන්සේ ළඟට එක දවසක් මේ නාගසේන ස්වාමීන් වහන්සේ වැඩම කරන්නට ඒ දුනාා. එදා මේ අස්සගුත්ත මහරාතන් වහන්සේට, අවුරුදු තිහක්මුළුල්ලේ සිව්පසයෙන් ඇප උපස්ථාන කරපු මහා උපාසිකාවක් හිටියක්. මේ මහා උපාසිකාව විහාරයට ඇවිල්ලා. අස්සගුත්ත මහරහතන් වහන්සේෙන් අහනවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සමග තවත් භික්ෂූන් වහන්සල වැඩ සිටිනවද. ඒ වෙලාවෙ පවසනවා ඔවු උපාසිකාවෙනිී. මා ස නාගසේන නම් වූ භික්ෂුව වැඩ සිටිනවා. හොඳ එහෙමනන් ස්වාමීින් වහන්ස හෙට දවසේදී. මගේ නිවසට ඒ නාගසේන භික්‍ෂූන් වහන්සේ සමඟ ධානයට වඩිනාසේක්වා කෙ ආරාධනා කරන්න ඒදුනාා. එ ආරාධනාව පරිදි පහුවදා අස්සගුත්ත මහරාතන් වහන්සේ. මේ නාගසේන ස්වාමෙන් වහන්සේ සමග දානයට වැඩම කරලා. දන් වලඳලාවසානයේදේ අස්සගුත්ත මහරාතන් වහන්සේ මේ නාගසේන ස්වාමීන් වහන්සිට කියනවා නාගසේනේනේ ඔබ මේ මහලු උපාසිකාවට අනුමෝදනාව පවත්වන්න. එවෙලාව පිංහතුනෙ මේ නාගසේන ස්වාමීන් වහන්සේ ළඟෙන් හිටගත්ත අවුරුදු තිහක් අස්සගුත්ත මහරහතන් වහන්සිට උපස්ථාන කරපු මහා උපාසිකාව නාගසේන ස්වාමින්න් වහන්සේ ළඟට ඇවිල්ල පවසනවා. මහල්ලිකා කෝහන්තාත නාගසේන ගම්බීරාය දම්ම කතාය අනුමෝදාහි නාගසේනයන් වහන්ස මම දැන්ගොඩක් මහලුයි එනිසා මට ගැඹුරුුවූ මාර්ගඵල උපදවා ගැනීමට උපනිශ්‍රය වෙන දේශනාවක් සිද්ධ කල්ලා දෙන්න. එවෙනකොට නාගසයන ස්වාමන්නාහන්සිේ අභිධරම පිටකේ සම්පූර්ණයෙන් ඉගෙනගෙන කෝටිසීයක් මහරහතන් වහන්සේලා ඉදිරියේ කටපාඩන්දීලා හොඳට ප්‍රගුණ කරගෙන හිටියේ. අත්තකෝ ආයස්මා නාගසේනෝ තස්සා මහල්ලිකාය. ගම්බීරාය දම්ම කතාය ලෝකුත්තරාය සුං්ඥත පටිසයුත්තාය අනුමෝදන අකාසි.ඒවෙලාවේ ආයුස්මත් නාගසේණයන් වහන්සේ මේ මහළු උපාසිකාවට මේ අභිධරම පිටකේ පරම ගම්බීර ධරම කාරණාවන් උපුටා දක්වමින් අනුමෝදනාව සිද්ධ කරන්නට යෙදනා. එවෙලාව ඒ අිධරම පටිසංයුත් අනෝදනා වහගෙන හිටපු මහා උපාසිකාව තස්මි ඒව ආසනය විරදම් වීත මලන් දම්ම චක්කුන් උදපාදී යංකින්චි සමුදය දම්මන් සබ්බන්තන් නිරෝධ දම්මන්තිී. ඒ මහර උපාසිකාව ඒ ගම්බී රබිධරම දේශනාව අවසන් වෙනවත් සමගම දහසක් නයිම් පටිමණ්ඩිත සෝවාන් මාරග පලාව බෝධයෙන් අග්‍රාමා මහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට යෙදනා. පිංහතුනේ දා මහලූ පාසිකාවන් පවා මේ ගැඹුරු අභිධරමය අධදේනය කරපු බවට හොඳම සාධකයක් මේක. එවගේම පංහතුනයේ නාගසේණයන් සම්බන්ධවම, අතීතයේ හිටපු උපාසක තුමන්ලා පවා මේ අභිධරමය අභිධර්මය කියෙන වච්චනය පවා ප්‍රියකරපු පිරිසක්. අස්සගුත්ත මහරාතන් වහන්සේ ළඟ ඉඳලා. පාටලී පුත්‍ර නගරයේ වාසය කරන මහා ධම්මරක්කිත තෙරුන් වහන්සේ ළඟට යොදුන් සීයක් පමණ දුරගමනක් ආරම්භ කර. නාගසේන ස්වාමීන් වහන්සේ, මේ මහා ධම්මරක්කිත ස්වාමීන් වහන්සේ ළඟට වැඩම කරන අතරතුරදී. මන ගැසුණා. පාටලී පුත්‍රේ වාසයකන සිටුවරේක්. මේ පාටලී පුත්‍ර සිටතුමා මේ නාගසේණයන් වහන්සගේ ඉරියව්වලම සිත පැහැදිලා. වන්දනා කරලා තමන්ගේ නිවසේ දාානයට ආරාධනා කරා. දාානයට ආරාධනා කරලා. දන් වලදා අවසානය අර උපාසිකා වගේම මේ පාටලී පුත්‍ර සිටුවරයා නාගසේණයන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ජානාසිකෝතුවන් නාගසේන බුද්ධ වචනන් නාමාති පිින්වත් නාගසේණයන් වහන්ස ඔබ වහන්සේ බුද්ධ වචනය දන්නවද එවෙලාවේ නාගසේණයන් වහන්සේගේ පිළිතුර තමයි ජානාමි කෝහන් ගහපති අභිදම්ම පදානි ගෘහපතිතුමනි මම අනිත් ධරමයක් තවම දන්නේ නමුත් අභිධරමය දන්නවා. ඒ භාග්‍යවතුන් වහන්සගේ පරම ගම්බීර දරම දේශනාව මම සම්පූර්ණය ඉගෙන ගෙන තියෙන්නේ පිංඇතුනි මේ අභිදම්ම අබිදම්ම කියන වච්චන ඇහෙනකොටම මේ පාටලී පුත්‍ර සිටුවරයාට පුදුමාකාර ප්‍රීති සොම්නසක් ඇති වුණා. ඒ වෙලාව උදන්නනෙනවා ලාබානෝතාත සුලත් දන්නෝතාත. පිංමත් නාගසේනයන් වහන්ස මම ලබපු මනාලාභයක්, මම ලබපු මනාලාභයක්, අභිධරම දරභික්ෂුවක් මුනගැසීම. අහම්පිකෝ නාගසේ නාබිධම්මිකෝ නාගසේණයන් වහන්ස මමත් අභිධරමේ ගෙනගත් උපාසක තුමෙක් තුවම්පිකෝ නාගසේනාබිදම්මිකෝ නාගසේනයන් වහන්ස නුඹ වහන්සේ අභිධරමය වගත් භික්ෂුවක් බනතාත් අබිධම්ම පදානේ මට වෙන දරමවලින් ුවමනාවක් නෑ ඔබවහන්සේ දරාගෙනන්න මේ අභිධරමයෙන් මට අනුශාසනාවක් කරන්න. අත්තකෝ ආයස්මා නාගසේනෝ පාටලී පුත්තකස්ස සෙට්ටි සබිධම්මන් දේසේසි. එවෙලාවෙ මේ නාගසේණයන් වහන්සේ මේ පාටලී පුත්‍ර සිටුවරයාට අභිධරම පිටකයෙන් පැතිසයුත්ත ධරමයක් දේශනා කරනවා. දේසන්තේ ඒව, විරජම් වීත මලන් දම්ම චක්කුන් උදපාදී යංකින්චි සමුදය දම්මන් සබ්බන්තන් නිරෝධ දම්මන්තිී. පිංහතුනි මේ නාගසේණයන් වහන්සේ මේ පාටලී පුත්‍ර සිටුවරයට මේ අභිධරම දේශනාව කරන කල්ලි. ඒ දේශනා වත්තර තුරදීම මේ පාටලී පුත්‍ර සිටුවරයාගේ චිත්ත සන්තානය තුළ අනාධිමත් සංසාරයේ කවම දාකවත් දැකළ නොතිබිච්ච. ඒ පරම ගම්බීර පරම සූක්ස්ම සදාකාලික සැපය වන නිර්වාණ දාතු අරමුණු කරමින්. දහසක් නය පටිමන්ඩිත සෝවාන් මාර්ග පලාවබෝධය සිද්ධ වුණා. එනිසා පිංහතුනි මේ කතාපුුවත්වලින්. මේ අභිධර්මය තියන වැදගත්කම මේ ජීවිතයේදීම මාර්ගඵල උපදවා ගැනීමට උපනිශ්‍රය වෙනවා මේ කතා පුවත්වලින්. අපි හැමෝම තේරුම් අරගෙන මේ ධර්මය තම තමන්ගේ ජීවිතවල පරිහරණය කරත්වා කිය අපි ආරාධනා කරනවා. පිංහතුන මෙහෙම කියන විට කෙනෙකුට හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්ස මේ ධරමය ගැඹුරු අපිට තේරෙන්න්නේනෑ. පිංතුනේ නොත්තේරෙන ලද නමුත් භාග්ගවතුන් වහන්සේගේ මේ අභිධරම සජ්ජායනාව යමෙක් කරනවා නම් ඒ සජ්ජායනාව ඥානය දියුණුවීමට ඒ කාන්තෙන් මුපප නිශ්‍රේවෙනවා. පිංහතුන් මේ ගෞතම බුද්ධ සාසනයේ මුලින්ම අභිධරම පිටක එගෙන ගත්තේ සාරපුත්ත මහරාතන් වහන්සගේ සිිස්ස භික්‍ෂූන් වහන්සල පන්සීය. සිස් භික්‍ෂූන් වහන්සල පන්සය මාස තුනක් කැතුළත පැවිදි ජීවිතයට පත්වෙලා මාස තුනක් ඇතුළත සම්පූර්ණම අභිධරම පිටකේ ඉගනගෙන. වස් අවසන් වෙන විට ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රථ මාභිධරමක භික්‍ෂූන් වහන්සල බවට පත්වෙලා. භාග්‍යවතුන් වහන්සේ මනුලොවට වැඩම කරපු වෙලාවේ. තු පටිසම්බිදා සහිත වග්‍රමාම නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට සමර්ථ වුණා පංහතුන ගෞතම බුද්ධශාසනයේ මේ තරන් ඥානසම්පත්තියක් ඇතිවීමට උපනිශ්‍රේවෙච්ච කුසල කරමය තමයි අතීතයේ කස්සප බුද්ධ සාාසනය එක්තරා භික්‍ෂූන් වහන්සල දෙනමක් පරවතයක් ඇසුරු කරමින් අභිධරමය සජ්ජායනා කරන්නට පුරුදු වෙලා හිටිය පරවත ඇසුරු කරගෙන කිරිවුලන් පන්සීයක් හිටියා මේ කිරිවුලන් පන්සීය දිනපතාම මේ භික්‍ෂූන් වහන්සේලා දෙනම සජ්ජායනා කරන අභිධරම සබ්ධය ඇහුංකන් දෙන්නට පුරුදු වෙලා හිටිය පිංහතුනි කිරිවුල්ලන්ට මේ කුසල් මේ අකුසල් මේ බුද්ධ ධර්මය කියලවත් තේරෙනවද පිංහතුනි තිරිසංගත සත්වයන්න කනිින් අසනලද ධරමයත් බුද්ධ ශාසනයක ප්‍රථම ආභිධරමයක භික්‍ෂූන් වහන්සේලා බවට පත්වෙන්න. චතු පටිසම්බිදාා ඥාන සහිත වාරිහත්වය සාක්ෂාත් කරගන්නට උපනිශ්‍රය වෙනව නම්. මනුස්සෙවෙච් චපි මේක බුද්ධ ධර්මයක් එෙන හැඟීම හෝ ඇති කරගෙන. ගෞරවාදරයෙන් මේ ධර්මය සධ්්‍යායනා කරනවා නම්. ඒ මොන තලන් උපනි ශ්‍රේවෙයිද එනිසා පිංහතුනී ස්වාකාතෝ භගවතා දම්මෝ ඒ භාග්්‍යවත්තුූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ ධරමය ඥානවන්තයන්ට ඥානය පරිපූර්ණ කරගැනීමට හේතු වෙනවා වගේම ඥානය නැති අයට ඥානවන්ත වීමටත් හේතු වෙනවා ඥානයේ නැති අයට ඥානවන්ත වීමටත් ඒ භාග්ගවතුන් වහන්සේ ධරමය උපනිශ්‍රේවෙනවා. පිංහතුනේ එදා ග්ගර පොකුණ සමීපයේ දරමය අහගෙන හිටපු. මැඩිය. මරණයට පත්වෙලා දිව්‍යලෝකෙ උපත්ය ලැබුවා. ඒ මැඩියගේ කන් දෙකෙන් අසාගෙන හිටපු බුද්ධ ධරමයත්. ත්‍රිහේතුක පැතිසන්දිලාබී. මණ්ඩුවක දේවපුත්‍රයෙක් වෙන්න උපනිස්ශ්‍රය වුණා. එතනින් අතරවුණේ නෑ. එවළමඒ මණ්ඩුක දිව්‍යපුත්‍රයා භාග්ගවතුන් වහන්සේගේ ශ්‍රීපාද යුක්මය වන්දනා කරගන්නට පැමිණියා. ඒ පැමිණිච්ච වෙලාවෙේ ඒ ගෙම්බට දේශනා කරලා ඉතුරු දරමය මේ මණ්ඩුවක දිව්්‍යපුත්‍රයාට දේශනා කරා. දේශනාවසානයේ, සෝතා පත්තිිඵලේ පතිට්ට හිත්වා සිතන්කත්වා පක්කාමි. එ දේශනා වවසන් වෙන විට පිහතුනි දහසක් නයිම් පටිමණ්ඩිත සෝවාන් මාර්ගඵල උපදවාගෙන ගෙම්බගෙන් අහපු ගෙඹි කණින් අහසපු දරමයත් මේ තරම් මහත්ඵල වෙනවද කියලා තමන්ටම සිනහ පහල වනා. ප ගෙැඹි කණින් අසපු දරමය පවා මාර්ගඵල උපදවා ගැනීමට මේ තරං උපනි ශ්‍රේවනවනම්. අපි මනුස්සෝ වෙච්ච වෙලාවේ මේ දරමය කෙරේ සද්ධවෙෙන් මේ ධරමය පරිහරණය කරනවා නම් අපිට පුළුවන් කමතියෙනව පිංහතුනේ ඒ කාන්තේෙන්ම වැඩිදුර නොගිහින් මාර්ගඵල උපදවාගන්නට. පිංහතුනෙ අපි මේ පට්ඨාන දේශනාව තමයි බුද්ධ ශාසනය අතුරු දහන් වෙන විට මුලින් මතුරු දහන් වෙන්නේ. පංහතුන මේ දේශනාව අතුරු දහන් වුනොත්. නැවත මේක මතු කරන්නට පුළුවන් වෙන්නේ මතු පහල වෙන බුදු කෙනෙක් පමණයි. අභිදම්මෝ නාමේස සබ්බ්ඥ බුද්ධානන් ඒව විසයෝ. මේ අභිධරමය කියනෙක සරවච්ඥ බුදුරජාණන් වහන්සේලාට පමණක් විෂයවෙන ධරමයක්. නෑ අන්්‍යේ සංවිසයෝ. මේ දෙවියන් සහිත බබුන් සහිත මරුන් සහිත කිසිම සත්වයකුට. මේ අභිධර්මය පරිපූර්ණ කරල දේශනා කරන්නට හැකියාවක් නෑ. මේ අභිධරම පිටකය මේ අභිධරම දේශනාව මේ පට්ඨාන දේශනාව මේ හේතු පල දේශනාව. ලොවට දායාද කිරීමට සමත්වන් එකම උත්තමයණන් වහන්සේ නමයි. ඒ තමයි ඔබ අප සරණ ගියා වූ ඒ භාග්‍යවත් වූ වරි අත් වූ, දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. පිංහතුනෙ උන්වහන්සේගේ මේ දේශනාව වැලලිලා යන්න නොදී. අපි චිරකාලයක් පවත්වා ගැනීමට උත්සාවෙන්නට ඕන. මෙතන්දි පිංහතුන අපි මතක්කර ගන්නට ඕන තවකරුණත් තමයි මේ දරමය වෙනුවෙන් ඥානවන්තයක් මොනතරං කැපවෙන වද කියන කාරනාව. සිංහතුනේ තේරගාතා පාලියයේ තේරගාතා තේරී ගාතා කියලා දරමය කොටසක් තියෙනවා මෙ තේරගාතා පාලිය රහතන් වහන්සේලා දෙසිය හැටහතර නමක් පමණ ධරමගාතා වන්දේශනා කරලා තියෙනවා තේරී ගාතා පාලියයේ තෙරණින් වහන්සේලා හයස්සිය දෙනමක් පමණ ගාහාවන්දේශනා කරලා තියෙනවා පගතුනි මේ සෑම චරිතයකම සඳහන් වෙන වචනයක් තියෙනවා. ඒ තමයි අයම්පි පුරිම බුද්දේසු කතා අධිකාරෝ තත්ත තත්ත බවේ විවට්ටූ පනිස්සයන් කුසලං උපචිනන්තෝ. මේ සෑම චරිතයක්ම පෙරබුදුවරුන්ගේ ශාසනවල ගුණධර්ම තිියුණු කරපු කට්ටිය. ඒ විතරක් නෙවෙයි. නිර්වාණය පාර්තනා කරගෙන විවත්හයට උපනිශ්‍රය වෙන පින්දහන් රැස් කරගත්ත උද විය. එනිසා පිංහතුනේ සාමා නරිහත්වයටත් පාරමිතා කියල කොටසක් වුවමනා කරන බව අපි හැම කෙනෙක් ම මතක තියාගන්නට ඕනෑ. පිංහතුනේ උපනිශ්‍රය සම්පත් තිය නැත්තම් මාර්ග පල උපදවාගන්නට පුළුවන්කමක් නෑ. බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේගේ රූපකය පවා. දර්ශනය කරන්න උපනිශ්‍රය තියෙන සත්වයන්ට පමණයි. බුදාහි ගාමේවා අරන්නේයේවා හේතු සම්පන්නානං අත්තානං අඩස්හෙත්වා නෑ පක්කමන්ති. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේලා. ගමෙහිදී හෝවේවා අරන්නයහිදී හෝවේවා. පූර්වෙහි උපනිශ්‍රය සම්පත්තිය පරිපූර්ණ කරගෙන තියෙ නං. සත්තානං අදස්සෙත්වාන පක්කමන්ති. තමන් වහන්සේ දක්වන්නේ පෙන්වන්නේ නැතුව ඉවත් වෙන්නේ නෑ කියල ධර්මය සඳහන් වෙනවා. එනිසා පංහතුනේ අංගුලි මාලයන් පටාචාරාවන් වැනි සත්වයන් භාගගවතුන් වහන්සේට බේරාගන්නට පුළුවන්ගුුණේ. තනි බුද්ධ බලයට පමණක් නෙවෙයි. ඒ අ අතීතයේ තමන්ගේ චිත්ත සන්තානවල. මාර්ගඵල සඳහා උපනිශ්‍රය කුසල ධරමයන් දියුණු කරගත්ත උපනිශ්‍රය ශක්තිය තිබිච්ච නිසා තමයි. බුදුරජාණන් වහන්සේට බේරගන්න පුළුවන්කමලැබුණේ. එනිසා සංසාර දුකට බය සෑම දෙනා විසින්ම. මේ මාර්ගඵල උපදවා ගැනීමට උපනිස්ශ්‍රය වෙන මේ පරමගම්බීර පට්ඨාන ධරමය සජ්ජායනා කරමින්. ගමන්ගේ ජීවිතවල උපනිශ්‍රය සම්පත්තිය සම්පාධනය කර ගනිත්වා කියලා අප්‍යාරාධනා කරනවා. පිංතුනේ ඒත් තේරගාතා පාලිය සඳහන් වෙනවා. ඒක දම්ම සවනීය කියල මහරහතන් වහන්සේ නම. පිංහතුන මේ මහරහතන් වහන්සේගේ චරිතාපදානය අපිට ලොකු ආදර්ශයක් ගන්න තියෙනවා. ඒක දම්ම සවනීය තේරගාතා වන්නනා. මහරාතන් වහන්සේ කාශසප බුද්ධ කාලේ කාස්සව බුදුරජාණන් වහන්සේ ජීවමා අවස්ථාවේ රජකරේ බරණැස් නුවර රජතුමා තමයි කිකී කියන රජතුමා මේ කිකී රජතුමා තමන්ගේ ආයුස්ස කෙලවර වෙලා එතුමාගේ පුතෙක් හිටිය එ පුතාග ෙනම පුතුවින්ද කියන රජවරයා මේ පුතුවින්ද කියන රජතුමා රාජ්‍යකාලේ අවසන් වෙනකන් රජ කරයි. එතුමගේ පුතා රජයට පත්වනා, සුසාම කියන රජතුමා. කිී රජතුමා මරණයට පත්වනා, පුතුවින්ද රජතුමා මරණයට පත්වනා, සුසාම කියන රජතුමා මරණයට පත්වනා. මේ සුසාම කියන රජතුමාගේ පුත්‍රයා තමයි කිකී බ්‍රහ්මදත්ත කියන රාජ කුමාරයා. මේ කිකිී බ්‍රහ්මදත්ත රාජ කුමාරයා තමන්ගේ පියතුමාගේ ඇවෑමෙන් රජයට පත් වනා. රජයට පත්වෙලා තමන්ගේ පිරිස කැඳවෙලා කියනවා යෝ දම්මන් දේශේති සහස්හන් දම්මි. යමෙක් මට සතරපද ගාථාවක හෝ දහමක් කියා දෙනවනම් ඔහුට දහසක වටිනා තෑග්ගත් දෙනවා. මේ විදියට මුළු රටපුරාම ගෝසා කරනවා. නමුත් පිංහතු නේදා. ඒ වෙනවිට කාස්සප බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා. ඒකම්පි දම්ම කථිකං අලබන්තෝ. සතරපද ගාථාවකවින් වත් දහමක් දේශනා කරන්න පුළුවන් කෙනෙක්. මේ කිී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට හොයා ගන්න බැරිවුුණා. ඒ වෙලා පිංහතුන මේ කිී බ්‍රහමදත්ත රජ්ජුරුවෝ. ඒ තමන්ගේ රාජ්‍ය අත්හැරලා. කල්පනා කරනවා යාව දම්ම සං්ඥාන විනස්සති, තාව දේව රජ්ජම් පහාය පබ්බජිස්සාමි. අද ධරමය විද්‍යමාන වෙන්න හැ. හැබැයි දහම දහම කියන දරම සංඥාවතියෙනවා. තවටික කාලකින් මේ දරම සංඥාව පවා නැතිවෙලා යනවා. එනිසා මේ දරම සං්ඥාව නැතිවෙන්න කලින්. මේ මගේ අතේතියන රාජ්‍ය සම්පත්ති අත්හැරලා මම මේ ධර්ම සංඥාව උදෙසා පැවිදි වෙන්නට ඕන කියලා හිමාල පරවතයට යන්න යෙදනාා. පිංහතුනේ දර්ම සඥ්ඥාව උදෙසා තමන්ගේ රාජ්‍යත් හැරියන අ්ඥානවන්තයන්. මේ එදාවගේ අදටත් විරාජමාන වන මේ සම්පූර්ණ පට්ඨාන දේශනාව වෙනුවෙන්. අපි මොනවද කැප කරන්නේ. පිංහතුන එෙදා හෙම යන ගමනෙදී සක්දව රජතුමා ඇවිල්ලා අනිච්චා වත සංකාරා උප්පාද වයදම්මිනෝ, උප්ප ජිත්වා නිරුජ්ජන්ති, තේ සම් වූප සමෝ සුකෝ කියන ගාථාවෙන් දරම දේශනා කළ මේ කි බ්‍රහ්මදත්ත රජරුවන් සනසනවා. පිංහතුනෙ මේ බුද්ධ ශාසනයේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මුණගහිච්ච වෙලාවේ. ගෞතම බුදුරජාණන් වහන්සේ බලනව උපනිශ්‍රය. අතීතේ මේ පුද්ගලයක් කවර ධර්මයක් පුරුදු කල්ලා තියෙන්නේ. ඒ වෙලාවෙේ දකිනව කාශසප බුද්ධ වාසනය සක්දයව රජතුමා විසින්. අනිත්්‍ය ප්‍රතිසයුත්ත ගාථාවක් දේශනා කරලා තියෙනවා. එහෙමනම් මාවිසින්ද ඒ ගාථාවම දේශනා කරනවා. කියලා ගෞතම බුදුරජාණන් වහන්සේත් එතුමාට, අනිච්චා වත සංකාරා, උප්පාද වයදම්මිනෝ, උප්ජිත්වා නිරුත් ජන්ති තේසම් වූප සමෝසුකෝ කියන අනිත්්‍ය ප්‍රති සංයුත්ත ධර්ම දේශනාවක් මහි කරන්නටේ දුනේ. පිහතුනේ ධර්මදහල ක්‍රමක්‍රමයෙන් ගුණ ධර්ම දියුණු කරගෙන. ඒක දම්ම සවනීය කියන මහරහතන් වහන්සේ නමක් බවට පත් වන. ඉතුනනි සතරපද ගාථාව පවා ඒ තරං අරිත් පේට උට නිශ්‍රේ වෙනවනං. මේ පරම ගම්බීර පට්ඨාන දරමේ මොන තරං උප නිශ්‍රේ වෙනවාද කියන කාරනාව මේ සෑම දෙනාම තේරුං ගනිත්වා. ඒ කාරණාව තේරුම් අරගෙන පුළුවන් සෑම අවස්ථාවකම මේ පට්ඨාන දරමය සජ්්‍යායනා කරමින්. සම තමන්ගේ ජීවිතවල මාර්ග පල උපදවාගනීමට අවශ්‍ය වන උපනිශ්‍රය සම්පත්තිය දියුණු කරගනිත්වා කිය අපි ආසිර්වාද කරනවා. එහම නම් මේ ධර්මදේශනාමය ධර්මශ්‍රවනමය මේ සෑමකුසල ශක්තියකින්ම. ඒවගේම තුනරුවන් සතු අනන්ත අපරිමාන ගුණ ශක්තියේ බලයෙන් මේ පිංකමට වැඩමකොට වදාල පරම පූජනීය මහා සංගරත්නය. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියල හැම දෙෙනම සාධකාරයක් පවත්වන්නේ. ඒ මහා සංගරත්නයක් තමතමන් වහන්සේලාගේ චිත්ත සන්තාන තුළ උපනිශ්‍රය සම්පත්තිය පාර්මිතා ධර්මයන් සම්පාදනය කරගෙන කෙලවර පාර්තනී උතුම්මු බෝධියකින් වහවාහා නිර්වාණ සම්පත්තියට පැමිණේවා කියල හැමෝම සාධකාරයක් පත්වන්න. ඒවගේම දාම්තලා පට්ඨාන සුරක්ෂා සභාවට මේ මහිියංගෙන පුදමිමෙන් නාරම්භ කරන ලද මේ මහා පට්ඨාන සජ්ජායනා පින්කම ඒවගේම සසුන්කෙත අස්වදදමු සංවිධානය සමගත්වල් බැඳගෙන සොරොස්ම ස්ථානයන්ගේ සොරස්ම ස්ථානයකම මේ උතුම් වූ පට්ඨාන සජ්ජායනාව පවත්වාගෙන යෑමටශක්තිය ධෛරය වාසනාව සැලසේවා කියල හැමෝම සාධකාරයක්ද. සොරස්මස්ථානින් නතයට පටන්ගත්ත සභාවත් නෙවෙීමේක. ගමක් ගමක් පාසා මේ මුළු ලක් දෙරනම ගම ගමක් පාසා. වැඩම කරමින් ඒ කිරිවත් තුඩුවේ අරියදස්සන ස්වාමින් වහන්සේට මේ සසුන්කෙත අස්වද්දමු කියන සංවිධානය සහ දහම්තලා පට්ඨාන සුරක්ෂා හභාවේ සියලුම සාමාජික සාමාජිකාවන් සමඟ ගම ගමක් පාසා වැඩම කරමින් මේ පරම උත්තරීතර ශසනයේ මුලින් අතුරු දහන් වන මේ පට්තාාන ධරමය ලක්දරෙන පුරාවටම පතුරුවාලීමට අවශ්‍යයෝධ බලයෝධ ශක්තිය ඒ කාන්තෙම්ම සැලසේවා කියල හැමෝම සාදුකාර. එමනම් මේ ස්හෑම දෙනාටම මේ උත්තරීතර දරම සජ්්‍යායනාමය, ධරම දේශනා ධරම ශ්‍රවනමය මේ සියලූම කුසල ධරමයන්, උත්තරීතර වූ මාර්ග පලාවබෝධෙන් උතුන් වූ නිර්වාණය ප්‍රත්තක්ෂ කර ගැනීමට විවට්ටගාමී පාරමිතා කුසලයක් බවට පත්වේවා කියල හැමෝුවම පාර්ථනා කරගන්න. ඒවගේම මේ පින්කමට විශේෂයෙන්ම දෙවියන්ගේ උපකාරය ලැබුණ පහුගිය දවස්වලම වර්සාව පැවතුනා අද වැහි බින්දුුවක්කත් නෑ. එනිසා මේ පින්කමට උපකාර කරා වූ සියලූම දෙවියන්න. මේ රැස්කරගන්න ටේදුනා වූ සියලූම පුන්න සක්තිය සාදු සාදු කියමින් අනුමෝදං මෙෙත්වා කියල සාදු කියවා. එවගේම මේ පින්වතුන් නමින් මියගිහින් යම්තාක් ඥාති පිරිසක්වින් බලාපොරොත්තුවෙන් සිටීනම්. ඒ සෑම ඥාතිම මේ පුන්න ශක්තිය සාදු සාදු කියමින් අනුමෝදං වෙෙත්වා කියලා සාාර්ති. අවසාන වසයෙන් මේ රැස්කරගන්නට ේදුනාාවූ සියලූමකුසල සක්තිය මේ හැම දෙනාටම උත්තරීත්තර මාර්ගඵල උපදවා ගැනීමට පාලමිතා කුසල්බවට පත්වේවා කියල සාදුකාර පවත්වන්නු. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. පට්ටාන දේසකස්ස විචිත්ත මතිගම් පීර මනන්තනය මණ්ඩිතං පටන්තානං සම්ම සන්තස්ස විමලා මිත බුද්ධයා යස්ස දේහානිහ මින්සු සුභාචබ්බන්න රන්සිියෝ නීලපීතාරත් සේතා මංජිට්ඨාචපභස්සරා තංලෝකනාතං සුගතං දම්මංච ජින සේවිතං සංගන් නිරංගනං සෙට්ටන් නමාමිසිරසාදරං හේතු පච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්ච अनान्तरपाच्ययो समानान्तरपाच्ययो सहजात् अन्यमान्यपाच्ययो निश्चय उपनिषयपाच्ययो पुरे जात पाच्ययो पाच्याजात् आसेवनपाच्ययो कामपाच्ययो विपाक ආහාරපච්චයෝ, ඉන්ද්‍රීය පච්චයෝ, ජානපච්චයෝ, මගගප සම්පයුත්ත පච්චයෝ, විප්පයුත්ත පච්චයෝ, අත්්‍යිපච්චයෝ නත්දි විගත පච්චයෝ, අවිගත පච්චයෝත. හේතු පච්චයෝත හේතු හේතු සම්පයුත්තකා නන්දම් මානන්තං සමුට්ඨානානජ හේතු පච්චයේන පච්චයෝ හේතු පච්චයඥානේන චබ්බන්න රන්සිභාසුරං සම්බුද්ධන් සබ්බදස්සාවින් වන්දාමික ආරම්මන පච්චයෝති රූපායත නංචක්හු විඤ්ඥාන ධාතුයා තං සම්පයුත්තකනංචත් ආරම්මන පච්චයේන පච්චයෝ සද්දාායතනං සෝත විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්තකා නංචත් ආරම්මන පච්චඒන පච්චයෝ ගන්ධායතනංගාන විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්තකා නංචෙද ආරම්මන පච්චයේන පච්චයෝ රසායතනං ජව්හාවි්ඥාන ධාතුයාතන් සම්පයුත්තකා නංචද ආරම්මන පච්ච එන පොට්ට්බායතනංකාය විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත ධම්ආනං ආරම්මන පච්ච එන පච්චයෝ රූපායතනන් සද්දාායතනං ගන්ධායතනං රසායත ්හබ්බායතනං මනෝධාතුයා තංසම්පයුත්ත කාණංච. ආරම්මන පච්ච යේන පච්චයෝ, සබ්බේධම්මා මනෝවි්ඥානධාතුයාතන් සම්පයුත්ත ආරම්මන පච්ච ඒන පච්චයෝ.

അധിപതി പച്ചയോ തിന്ദ്ധിപത്തി ഛന്ദംയുധം ആനന്ദം അധിപത്തി പച്ചയ പച്ചയോ വീയാധിപത്തിയുക് സമുട്ടാ അധിപത്തി പച്ചയേന പാചയ ചിത്താധിപതി ചിധിപത്തിയുക്നന്ദം ആനന്ദം സമുട്ടാൻ അധിപത്തിപച്ചയ പച്ചയോ മീമാസാധിപത്തിയുത്തനന്ദം ആനധിപയ പച്ചയ යංයංධම්මංගරුංකත්වා ඒඒ ධම්මා උපපජ්ජන්ති චිත්තචේත දම්මා තේතේ ධම්මා තේ සන්තේ සන්ධම්මාන් අධිපතිපච්ච එන පච්චයෝ අධිපතිඥාන සංජාත චබ්බන්න රන්සිහස් සම්බුද්ධන් සබ්බ දස්සාවින්වන්දා මිප් අනන්තර පච්චයෝතිී චක්හු විඤ්ඥාන ධාතෝතන් සම්පයුත්තකානංච ධම්මානං. දම්මානං අනන්තර පච්ච ඒන පච්චයෝ, මනෝධාතුූ තන්සම්පයුත්තකා්චධම්මා මනෝවිඤ්ඥාන ධාතුත්. තන් සම්පයුත්ත කානංච ධම්මානං අනන්තර පච්ච යේන සෝත විඤ්ඥානධාතු තන් සම්පයුත්තකාචධම්මාමනෝධාතුය, තන් සම්පයුත්තකානංච ධම්මානං අනන්තර පච්චයේන, මනෝධාතුූ තන් සම්පයුත්තකාචධම්මා මනෝවිඤ්ඥානධාතුය, තන් සම්පයුත්තකා නංචධම්මානං අනන්තර පච්චයේන ගානවිඤ්ඥානධාතුූ තන් සම්පයුත්තක ආචදම්ම, මනෝධාතුයා තන් සම්පයුත්තකානංචදම් මාන, අනන්තර පච්චයේන. මනෝධාතු තන් සම්පයුත්තකාචධම්මා මනෝ විඤ්ඥාන තන් සම්පයුත්තකානංච ධම්මානං අනන්තර පච්ච එන ජව්හාවිඤ්ඥානධාතු තන් සම්පයුත්තක ආචධම්මා මනෝ තන් සම්පයුත්තකා නංචධම්මානං අනන්තර පච්ච එන, මනෝධාතු තන් සම්පයුත්තකාචධම්මා මනෝ විඤ්ඥානධාතුයි, තන් සම්පයුත්ත කානංච ධම්මානං. කායවිඤ්ඥානධාතුූ තන් සම්පයුත්තකාචධම්මා මනෝධත්. තන් සම්පයුත්ත කානංචධම්මානං අනන්තර පච්ච යන. මනෝධාතුූ තන් සම්පයුත්තකාචධම්මා, මනෝවිඤ්ඥානධාතුය තන් සම්පයුත්තකානංච ධම්මානං. පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං, පච්චිමානං, කුසලානං අනන්තර පච්ච එන පච්චයෝ. පුරිමා පුරිමා කුසලා දම්මා පච්චිමානං පච්චිමාන් අ්‍යාකතානන් ධම්මානං අනන්තර. පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමාන් අකුසලානන් ධම්මානං අනන්තර පච්චයන. පුරිමා පුරිමා අකුසලා දම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානන් දම් මානං අනන්තර පච්චයන පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතා නන්දම් අනන්තර පච්ච එන. පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං අනන්තර පච්ච එන පච්චයෝ. පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමාන් ධම්මානං අනන්තර පච්ච එන පච්චයෝ. ඒ සංයේ සන්ධම්මානං අනන්තරා යේ ඒ දම්මා උප්පජ්ජන්තිචිත්ත ධම්මාතේතේ ධම්මාතයේ සන්තේ සන්ධම්මානං අනන්තර පච්ච එන අනන්තර ඥාන සංජාත චබ්බන්න රන්සි භාසුරන් සම්බුද්ධන් සබ් වන්දාමි පූජයාමහං. සමනන්තර පච්චයෝති චක්කු විඤ්ඥානධාතුූ තන් සම්පයුත්තකාච ධම්මා මනෝද. තන් සම්පයුත්තකා නංචධම්මානං සමනන්තර පච්ච ඒන පච්චයෝ. මනෝධාතුූ තන් සම්පයුත්තකාචධම්මා මනෝ විඤ්ඥාන, කාණංච ධම්මානන් සමනන්තර පච්ච ඒන පච්චයෝ. සෝත විඤ්ඥානධාතුූ තන් සම්පයුත්ත කාචධම්මා මනෝධත්, තන් සම්පයුත්තකා නංචධම්මානන් සමනන්තර පච්ච ඒන මනෝධාතුූ තන් සම්පයුත්තකාචධම්මා මනෝවිඤ්ඥානදත්. තන් සම්පයුත්තකා නංච ධම්මානන් සමනන්තර පච්ච ඒන ගාන විඤ්ඥානධාතුූ තන් සම්පයුත්ත ආචධම්මා, මනෝධාතුයාතන් සම්පයුත්තකානංච සමනන්තර පච්ච ඒන පච්චයෝ. මනෝධාතුූ තන් සම්පයුත්තක ආචධම්මා. තන් සම්පයුත්තකා අංච ධම්මානන් සමනන්තර පච්ච එන ජිව්වාවිඤ්ඥානධාතුූතන් සම්පයුද්ධකාච ධම්මා මනෝධාතුයා තන් සම්පයුත්තක ආනංච සමනන්තර පච්ච එන පච්චයෝ. මනෝධාතුූතන් සම්පයුත්ත ආචධම්මා මනෝවිඤ්ඥානද. තන් සම්පයුත්ත කාණංච ධම්මානන් සමනන්තර පච්චයේන කායවිඤ්ඥානධාතුූ තන් සම්පයුත්තක ආචධම්මා මනෝධාතුයා තන් සම්පයුත්ත සමනන්තර පච්ච එන පච්චයෝ මනෝධාතුූ තන් සම්පයුත්ත කාචධම්මා මනෝවිඤ්ඥානධාතු තන් සම්පයුත්තකා නංච ධම්මානන් සමන්. පච්ච ඒන පච්චයෝ. පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමා කුසලානන් ධම්මානන් සමනන්තර පච්ච ඒන පච්චයෝ. පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිම්. අ්‍යාකතානන් ධම්මානන් සමනන්තර පච්ච ඒන පච්චයෝ. පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමාන් අකුසලානන් ධම්මානන් සමනන්තර පච්චේන. පුරිමා උසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානන් දම්මාන් සමනන්තර පච්චයේන පච්චයෝ. පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං ධම්මානන් සමනන්තර පච්චයේන පච්චයෝ. पुरिमा पुरिमा अभ्याक्ता धम्मा पच्चि मानं पच्चि मानं कुसलानं समन्वन्तरे पच्चे एने पच्चे यो पुरिमा पुरिमा अभ्याक्ता धम्मा पच्चि मानं पच्चि मानं अकुसलानं समन्वन्तरे पच्चे एने पच्चे यो ये सं ये सं धम्मा ये ये धम උපජ්ජන්ති චිත්ත චේතසිකා ධම්මාතේතේ ධම්මාතයේ සන්තෙස් ධම්මානන් සමනන්තර පච්චයන සමනන්තර ඥානජාත චබ්බන්නරන්සි පාසුරන් සම්බුද්ධන් සබ්බ වන්දාමි පූජයා මහං සහජාත පච්චයෝතී. චත්තාරෝ කන්දා අරූපිනෝ අ්්‍යම්ඥන් සාජාත පච්චයන චත්තාරෝ මහාභූතා අන්්‍යම්ඥන් සාජාත පච්චයන ඔක්කන්තිකනේනාම රූපං අ්්‍යම්ඥන් සාජාත පච්චයන චිත්ත චේතසිකා ධම්මාචිත්ත සමුට්ඨානානං රූපාණන් සාජාත මහාභූතා උපාදාය රූපානන් සාජාත පච්ච යන රූපිනෝදම්මා අරූපීනන් දම්මානන් කිංචිකාලේ සාජාත පච්ච යන කිංචිකාලේන සාජාත පච්ච එන පච්චයෝ සාජාත ඥානජාත චබ්බන්න රංසිභාසුරන් සම්බුද්ධන්. වන්දාමි පූජයා මහං අ්‍යමං්්‍ය පච්චයෝති චත්තාරෝ කන්දා අරූපිනෝ අ්‍යමං්්‍ය පච්චයේන පච්චයෝ චත්තාරෝ මහාභූතා අන්‍යමං්්‍ය පච්චයේන පච්චයෝ ඔක්කන්තිකනේනාමරූපන් අ්‍යමං්්‍ය පච්ච ේන අ්‍යම්්‍ය ඥානජාත චබ්බන්න රන්සිභාසුරන් සම්බුද්ධන් සබ් වන්දාමි පූජයා මහන් නිස්සය පච්චයෝති චත්තාරෝ කන්දා අරූපිනෝ අන්‍යම්ඥන් නිස්සය පච්චයන චත්තාරෝ මහාභූතා අන්‍යම්ඥන් නිස්සය පච්චයේන පච්චයෝ. ඔොක්කන්තික්ඛනේනාමරූපං අ්්‍යම්ඥන් නිස්සය පච්චයන. ටාන අනංරූපානන් නිස්සය පච්චයන පච්චයෝ මහාභූතාාවපාදායරූපානන් නිස්සය පච්චයේන චක්කායත නං චක්හෝ විඤ්ඥාන ද අතුයාතන් සම්පයුත්ත කානංච ධම්මානන් නිස්සේ. සෝතායතනන් සෝත විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්තකානංච ධම්මානන් නිස්සය පච්ච එන ගානායත නංගාන විඤ්ඥාන ද අතුයාතන් සම්පයුත්තකානංච ධම්මානන් නිස්සේ. ජිවවායතනං ජිව්වා විඤ්ඥාන ධතුයාතන් සම්පයුත්තකාණංච දම්මා නිස්සය පච්ච එන පච්චයෝ කායායතනංකාය විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්ත කාණංච දම්මානං ියංරූපන් නිසාය මනෝධාතුච මනෝ විඤ්ඥානධාතුච වත්තන්තිීතන් රූපන් මනෝධාතුයාට අනෝවි්ඥානධාතුයාච තන්සම්පයුත්තකානංච නිස්සය පච්ච ඒන පච්චයෝ. නිසයඥාන සංජාත චබ්බන්න රන්සි භාසුරන් සම්බුද්ධන් සබබ වන්දාමි පූජයාමහං. උපනිශසය පච්චයෝති පුරිමා පුරිමා කුසලා දම්මා පච්චිමානං පච්චිමානං කුසලානන් උපනිශසය පච්චයන පච්චයෝ. පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානන් දම්ගේ සංචි උපනිසය පච්චයන පච්චයෝ. पुरीमा पुरीमा कुशला धम्मा पाचिमा नांग पाच उपनिष्ठे पाच्चे एन पाच्चे ओ पुरीमा पुरीमा अकुसला धम्मा पाचिमा नांग पाचिमा नांग अकुशला नांग धम उपनिष्ठे पाच्चे एन पाच्चे ओ पुरीमा पुरीमा अकुशला धम्मा पाचिमा नांग पाचिमा नांग कुशला नांग කේසංජි උපනිස්සය පච්චයේන පච්චයෝ. පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානන් දම් පච්ච එන පච්චයෝ. පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානම් පච්චිමානං අභ්‍යාකතානන් උපනිස්සය පච්ච එන පච්චයෝ. පුරිමාපුරිමා අ්‍ය දම්මා පච්චිමානං, පච්චිමානං කුසලානන් ධම්මානං උපනිසේ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං, පච්චිමානං, අකුසලානං උපනිස්සය පච්චයන පච්චයෝ. උතුභෝජනම්පි උපනිසය පච්චයේන පච්චයෝ. උපනිසය පච්චයන සේනාසනම්පී උපනිසය පච්චයන පච්චයෝ උපනිශසයඥානයේන චබ්බන්න රන්සිභාසුරන් සම්බුද්ධන් සබබ පුරේජ අතපච්චයෝතිී චක්කායතනං චක්හෝ ඉඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්තකාණංචද පච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්ත කානංච ධම්මානම් පුරේජත් පච්චයෝ, ගානායතනංගාන විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්ත කානංච පුරේජාත පච්චයේන පච්චයෝ. ජිව්වායතනං ජිව්වාවිඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්ත කානංච ධම්මාන්, පුරේජාත පච්ච එන පච්චයෝ. කායායතනං කාය විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්ත කානංච ධම්මානං. धायातापयुक्तकांज धम्माच्य शयतना सोतवीन धातुयातापयुक्त धमे जात पच्यन पच्य गयतना घनविज्ञान धातुयातापयुक्तकां धमे जात पचयन जात दा दा पच्चयो ්‍රසායත නං ජිව්වා විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්තකා නංච පුරේජාත පච්ච එන පොට්හ්බායත නංකාය විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්තකා නංච පුරේජාත පච්ච එන පච්චයෝ රූපායතනන් සද්දාායත නංගන්ධායතනන් රසායත නම් පොට්ටබ්ායත මනෝධ අතුයාතන් සම්පයුත්ත කානංච ධම්මා නම් පුරේජාත යංරු උපං නිසාය මනෝධාතුච මනෝවිඤ්ඥාන ධාතුචවත් අන්තිතන්රූප මනෝධාතුයාච මනෝ. කාණංච ධම්මානං පුරේජාත පච්ච එන මනෝවිඤ්ඥානධාතුූතන් සම්පයුත්ත කාචධම්මා. කංචි කාලේ පුරේජාත පච්ච එන පච්චයෝ.කිංචිකාලේ නැ පුරේජාත පච්ච එන පුරේජාත ඥානජාත චබ්බන්න රන්සි භාසුරන් සම්බුද්ධන් සබ්බ වන්දාමි පූජය ආමහන් පච්ඡාජාත පච්චයෝතිී. පච්චාජාතා චිත්ත චේතසිකා ධම්මා පුරේජාතස්ස ඉමත්ස කායස් පච්චාජාත පච්චයන පච්ාජාත ඥානජාත චබ්බන්න රන්සිභාසුරන් සම්බුද්ධන් සබ්බ වන්දාමි පූජයාමහන් ආසේවන පච්චයෝතී. පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්ිම කුසලානන් ධම්මානං ආසේවන පුරිමා පුරිමා අකුසලා දම්මා පච්චිමානං පච්චිමානං අකුසලානන් ආසේවන පච්ච එන පච්චයෝ. පුරිමා පුරිමා කිරියා්‍යාකතා දම්මා පච්චිමානං පච්චිමා කිරියාභ්‍යාකතානන් දම් ආනං ආසේවන. ආසේවන ඥානජාත චබ්බන්නරන්සි භාසුරන් සම්බුද්ධන් සබ්බ වන්දාමි පූජයා මහන් කම්ම පච්චයෝති කුසලා කුසලංකම්මං විපාකානං කන්දානං කටත්තාචරූපන් කම්ම පච්ච යේන පච්චයෝ, චේතනා සම්පයුත්තකානන්ධම්මානන්තන් සමුට්ඨානනංචර් කම්ම පච්ච ඒන පච්චයෝ කම්ම පච්චයඥානේන චබ්බන්න රන්සිභාසුරන් සම්බුද්ධන් සබබ වන්දාමි පූජයාමහන් විපාක පච්චයෝතිී. විපාකා චත්තාරෝ කන්දා අරූපිනෝ අන්්‍යම්ඥම් විපාක පච්චයන විපාකඥාන සංජාත චබ්බන්න රන්සි භාසුරන් සම්බුද්ධන් සබ්බ වන්දාමි පූජයාමහං ආහාර පච්චයෝතිී කබලිංකාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාරපච්චයන. අරූපිනෝ ආහාරා සම්පයුත්තකානන් දම් ආනන්තන් සමුට්ඨාන ආනංචරු. ආහාර පච්චයේන ආහාරඥාන සංජාත චබ්බන්න රන්සිභාසුරන් සම්බුද්ධන් වන්දාමි පූජයාමාං ඉන්ද්‍රීය පච්චයෝතී, චක්කෝ ඉන්ද්‍රියන් චක්හු විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්තකාන තම්මානං ඉන්ද්‍රිය පච්චයන සෝතීන්ද්‍රීියන් සෝත විඤ්ඥාන ධා තුයාතන් සම්පයුත්තකානංච දම්මා ඉද්‍රිය පච්චයන ආනීන්ද්‍රියන් ගන වි්ඥාන ධා තුයාතන් සම්පයුත්ත කානංච දම්මානං. ජිවින්ද්‍රියන් ජිවහා විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්තකා නංචධම්මානං. කායිඉන්ද්‍රියන් කාය විඤ්ඥානධාතුයාතන් සම්පයුත්තකා නංච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන රූපජීවිත ඉන්ද්‍රියන් කටත්තා රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ. අරූපිනෝ ඉන්ද්‍රයා සම්පයුත්තකානන්ධම් මානන්තන් සමුට්ඨානානංච ඉන්ද්‍රීය පච්චයේන පච්චයෝ, ඉන්ද්‍රිය ඥාන සංජාත චබ්බන්න රන්සි භාසුරන් සම්බුද්ධන්. වන්දාමි පූජයා මහං ජානපච්චයෝතී. ජානංගානී ජාන සම්පයුත්තකානන්දම් මානන්තන් සමුට්ට රූපානංජානපච්ච හන පච්චයෝ. ජානපච්චයඥානේන චබ්බන්න රන්සිභාසුරන් සම්බුද් දස්සාවින් වන්දාමි පූජයා මහං මගගපච්චයෝතී. මග්ගංගානී මග්ග සම්පයුත්තකානන්දම් ආනන්තන් සමුට්ටාන ආනංචල්, මගග පච්චයන පච්චයෝ, මගග පච්චයඥානන චබ්බන්න රන්සිභාසුර සම්බුද්ධන් සබ්බ දස්සාවින් වන්දාමි. සම්පයුත්ත පච්චයෝතිී අත්තාාරෝ කන්දා අරූපිනෝ අ්‍යම්ඥන් සම්පයුත්ත පච්චයන සම්පයුත්ත ඥානජාත චබ්බන්න රන්සිභාසුරන් සම්බුද්ධන් සබ්බ දස්සාවින්වන්ද. විප්පයුත්ත පච්චයෝති, රූපිනෝ ධම්මා අරූපීනන් ධම්මානං විප්පයුත්ත පච්චයේන, අරූපිනෝ දම්මා රූපිනන් දම්මානං විප්පයුත්ත පච්චයන විප්පයුත්ත ඥානජාත චබ්බන්න රන්සිභාසුරන් සම්බුද්ධන් සබබ වන්දාමි පූජයාමහන් අත්ථිපච්චයෝතිී චත්තාරෝ කන්දා අරූපිනෝ අ්‍යම්ඥං අත්තිිපච්චයන, නත්තාරූ මහාභූතා අන්‍යම්ඥං අත්ථිපච්චයේන පච්චයෝ. ඔක්කන්තිකනේනාමරූපං අන්‍යමන්් අත්්‍යිපච්චයේන පච්චයෝ. චිත්ත චේතසිකා ධම්මාචිත්ත සමුෘඨානානන් රූපා අත්්‍යිපච්චයේන පච්චයෝ. මහාභූතා උපාදාය රූපානං අත්්‍යිපච්චයේන පච්චයෝ. ්‍රක්කායත නංචක්හු විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්තකානංච අත්තිපච්චයේන පච්චයෝ. සෝතායතනන් සෝත විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්තකානංච ධම්මාන අත්තිපච්චයේන පච්චයෝ. ගානායතනංගාන විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්ත කාන, සම්මානන් අත්තිපච්චයේන පච්චයෝ. ජිවහායතනන් ජිව්වාවිඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්තකානංචදම් අත්තිපච්චයේන පච්චයෝ. කායායතනං කාය විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්තකා නංචදම්මාන් අත්තිපච්චයේන පච්චයෝ. රූපායතනං චක්හු විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්තකා අංචදම් අත්තිිපච්ච ඒන පච්චයෝ. සද්ධායතනංසෝත විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්තකාන අංචදම්මාන් අත්තිපච්ච ඒන පච්චයෝ. ගන්ධායතනංගහන විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්තකා අංචදම්මා. අත්ථිපච්ච ඒන පච්චයෝ. අසායතනං ජිව්වා විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්ත කාණංච දම්මා අත්තිිපච්ච ඒන පච්චයෝ. පොට්ටබ්භායතනංකාය විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්තකානං දම්මානං අත්තිපච්ච ඒන පච්චයෝ. රූපායතනන් සද්ධායතනං ගන්ධායතනන් රසායත් පොට්ටබ්බායතනං මනෝධාතුයා තන් සම්පයුත්තකා නංචදම් අත්තිිපච්ච ඒන පච්චයෝ. යංරූපන් නිස්සාය මනෝධාතුච මනෝ විඤ්ඥානද වත්තන්ති තංරූපන් මනෝධාතුයාච මනෝවිඤ්ඥානධාතුයාච. තන්සම්පයුත්තකානංච ධම්මානං අත්තිපච්චයන අත්්‍යිපච්චයඥා නේනෑ චබ්බන්න රන්සිභාසුරන් සම්බුද්ධන්. නත්තිිපච්චයෝත සමනන්තර නිරුද්ධා චිත්ත චේතසිකා ධම්මා පටුපපන්නාන චිත්ත චේතසිකානන් ධම්මානන් අත්ති. නත්තිපච්චයඥා නේනෑ චබ්බන්න රන්සි භාසුරන් සම්බුද්ධන් සබ්බ වන්දාමි පූජයාමහන් විගත පච්චයෝතිී සමනන්තර විගතා චිත්ත චේතසිකා ධම්මා පටුපපන්නාන් චිත්ත චේතසිකානන් දම්මානං විගත පච්චයන. විගතඥාන සංජාත චබ්බන්න රන්සිභාසුරන් සම්බුද්ධන් සබ්බ වන්දාමි පූජයා මහන් අවිගත පච්චයෝති චත්තාරෝ කන්දා අරූපිනෝ අන්‍යම්ඥං අවිගත පච්චයේන චත්තාරෝ මහා භූතා අන්්‍යම්ඥං අවිගතපච්චයේන පච්චයෝ. ඔක්කන්තිකනේනාම රූපන් අ්‍යමයි අවිගත පච්ච එන පච්චයෝ. චිත්ත චේතසිකා ධම්මාචිත්ත සමුට්ඨානානන් රූප අවිගත පච්ච එන පච්චයෝ. මහාභූතා පාදාය රූපානං අවිගත පච්චයේන චක්කායත නංචක්හු විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්තකා නංච දම්මාන්, අවිගත පච්ච ඒන පච්චයෝ, සෝතායත නංසෝත විඤ්ඥාන ද අතුයාතන් සම්පයුත්තකානංච අවිගත පච්ච යේන පච්චයෝ. ගානායත නංගාන විඤ්ඥාන ද අතුයාතන් සම්පයුත්තකානංච අවිගත පච්ච ඒන පච්චයෝ. ජිවහායත නංජිව්වා විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්තකා නංචත් කායායත නංකාය විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්තකා නංචත් අවිගත පච්ච එන පච්චයෝ රූපායත නංචක් හෝ විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්තකා නංචත් අවිගත පච්ච යේන පච්චයෝ. සද්දාායතනං සෝතවිඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්ත කාණංච දම්ම. අවිගත පච්ච ඒන පච්චයෝ. ප්‍රසායතනං ජිව්වා විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත ධම්මානං අවිගත පච්ච ඒන පොට්ටබ්බායතනංකාය විඤ්ඥාන ධාතුයාතන් සම්පයුත්ත. ධම්මානං අවිගත පච්ච එන රූපායතනන් සද්දාායතනං ගන්ධායතනන් ලසායතනං පොට්ටබ්බාය මනෝධාතුයා තන්සම්ප යුත්තක අනංච ධම්මානං අවිගත ියං රූපන් නිස්සාය මනෝධාතුච මනෝ විඤ්ඥාන ධාතුචවත්තන්තීතන් රූපන් මනෝ විඤ්ාන ධාතුයාච තන් සම්පයුත්තකා නංච දම්මානං අවිගත පච්ච එන අවිගත ඥාන සංජාත චබ්බන්න අන්සිභාසුරන් සම්බුද්ධන් සබබ වන්දාමි පූජයාමහන් ඒතේන සච්ච වජ්්‍යේන සොත්්‍යි මේේ හෝතු සබ්බදා. ඒතේන සච්චව්්‍යේන සොත්හිිතේහෝතු සබ්බදා, ඒතේන සච්චව්්‍යේන සොත්තිිතේහෝතු සබ්බදා සාධුසාධුසාධු අධිෂ්ඨානයක් කරමු බුද්ධසාසනං චිරංතිට්ටතුූ बुद्धशासनां चिरं तिष्ठतु बुद्धशासनां चिरं तिष्ठतु